මෝහක්ඛයෝ නිබ්බානං සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒ අපගේ ශාස්ත්‍රු සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම නමස්කාරය වේවා. පින්වත්නි, මේ ජීවිතය කියලා කියන්නේ අපි බලාපොරොත්තු වුණු මට්ටමක නෙමෙයි. අපි මීට වඩා බොහෝම ප්‍රශස්ත විදිහ එකක් තමයි බලාපොරොත්තු වුණේ. නමුත් අපට ලැබුණේ අපි බලාපොරොත්තු වුණු තත්ත්වේ නෙමෙයි. හැඬීම් වැළපීම් සෝසුසුම් හෙලීම් වලින් පිරිච්ච ජීවිතයක් තමයි අපට ලැබිලා තියෙන්නේ. නමුත් අඬන වැළපෙන සෝසුසුම් හෙලන මට්ටමේ ජීවිතයක් අපි ප්‍රාර්ථනා කරන්නේ. එහෙම ප්‍රාර්ථනා නොකොලට අපට ලැබෙන්නේ ඉබඳු ජීවිතයක්. ඒ නිසා තමයි වහ වහා ධර්මය කෙරෙහි උවමනාවක් හදාගන්න අවශ්‍ය වන්නේ. වහ වහා ඒ උනන්දුව මතු කර ගණ්ඩුවමනා කරනවා. පින්වත්නි, අපි අවිද්‍යාව නම් වූ සිරමැදිරියේ තණ්හාවේ දංවැල් වලින් ගැටගහලා තියෙන්නේ. මේක කඩාගෙන බිඳගෙන යනවා කියන එක ස්වභාවයෙන්ම අමාරු දෙයක්. හැබැයි ඒ අමාරු අයෝමය ශිල්පය අපට අපගේ බුදුරජාණන් වහන්සේ විසින් මතුකොට වදාලා, ඒ අයෝමය ශිල්පය අපගේ ශාස්ත්‍රු සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් මතු කරලා පෙන්වා වදාලා. එතකොට මේ මතුකොට වදාළ ධර්මයේ ඇතුලේ යෙදෙන කුසලතාවේ අපි ගොඩනගා ගන්න ඕන. වහ වහායේ කුසලතාවයේ කෙරෙහි ඇතිවෙන අප්‍රමාදයටම තමයි ධර්මීය ඥාන සම්ප්‍රයුක්ත බව කියලා හඳුන්වන්නේ. ඒ නිසා පින්වත්නි, අපට අවශ්‍ය වෙන්නේ ප්‍රධාන කාරණා දෙකයි. ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායාසයන්ගින් පිරිච්ච ජීවිතේ ගැන සංවේග ප්‍රාප්ත වෙන එක. සංවේගයට පත්තුන පමණින් දුකෙන් නිදහස් වෙන්න පුළුවන්කමක් නැහැ. භාග්‍යවතුන් වහන්සේ අනුදැන වදාලා කිකිලියක් බිත්තර දාලා වෙනත් මුල්ලකට ගිහින් කල්පනා කළොත් අනේ කවද්ද මගේ පැටවු ටික බිත්තරේ හොටෙන් කඩාගෙන එළියට එන්නේ කියලා කල්පනා කළොත් බිත්තර වලින් පැටවු ලැබෙයිද? ලැබෙන්නේ නැහැ. තොර කිකිලියෙක් මොකද කරන්න ඕන? බිත්තර ටික දාලා ඒ බිත්තර උණුසුම් කරන්න ඕන. ඒ බිත්තර වලට රැකවරණය සලසන්න ඕන. ඒ බිත්තර ආරක්ෂා කරන්න ඕන. බිත්තර වලට උණුසුම ලබා දෙන්න ඕන. යම් කිකිලියක් කල්පනා කරනවා නම් බිත්තර උණුසුම් කරන ගමන්, බිත්තර වලට රැකවරණය දෙන ගමන් කල්පනා කරනවා නම් අනේ කවද්ද මේ මගේ පැටවු ටික බිත්තරේ හොටින් කඩාගෙන එළියට එන්නේ කියලා කල්පනා කරනවා නම් එයාට බිත්තර වලින් පැටවු ලබා ගන්න පුළුවන්. මොකද පැටවු බලාපොරොත්තු වෙන කිකිලියක් බිත්තර දාලා ඒ බිත්තර වලට කළ යුතු කෘත්‍ය කරනවා. පින්වත්නි,
ඒ කෘත්තිය නැති වුණු ධර්මී වුණත් බලන්න පින්නත්නි චතුරාර්ය සත්‍යය ගැන කියද්දි ධර්මී කියනවා කෘත්‍ය ඥානය කියල එක. කරන්ඩෝන දෙයක් පෙන්නනවා. කෘත්‍ය පිරිහිච්ච තැනක සත්‍ය ඥානය තුළින් විතරක් අවබෝධ ස්පර්ස කරන්න බෑ. සත්‍ය ඥානය කියන්නේ සම්මාධිට්්‍යයට. කෘත්‍ය ඥානය කියන්නේ මාර්ගඥානයට, කෘතඥානය කියන්නේ ඵලයට පත්වීමට. මෙන්න මේ විදියට සම්මාධිට්්‍යය උපදවාගත්ත ශ්‍රාවකයා මාර්ගඥානයට එන්ඩෝ. ඒ මාර්ගඥානයට එකතුවන දක්ෂ ශ්‍රාවකයා තුළ තමයි සම්පූර්ණයෙන් කෙලෙස් නිරුද්ධ කරලා අවබෝධය කරා යන්න පුළුවන් හැකියාවෙන්. ඒ නිසා පින්නත්නී මේ බුද්ධ ශාසනයේ දියුණුව කරා යන්න ඕන කියලා ඔය ඇත්තන්ගේ හිත කියනවා නම් ඔගොල්ලු කාරණා දෙකකින් දෙපැත්තකින් ශක්තිමත් වෙන්න ඕන. ජරා මරණ ශෝක පරිදේව දුක්ක දෝමන සුපායාස සහිත ජීවිතයේ ගැන ඔය ඇත්තන්ට තියෙන්න ඕන පින්නත්නී එක්තරා විදියක සංවේග ප්‍රාප්තකමක්. ඒ සංවේගයත් එක්කම ඥානය ඇසුරු කරගත්ත පදන් වීරියක් වමනා කරනවා. ඥානය නැතුව පදන් වීරිය කරන්නේ. ඥානය නැතුව පදන් වීරිය කළොත් ඒක ධර්මයේ පෙන්වන්නේ අත්තකිල මතානුයෝගයක් විදියටයි. ඥාන සම්ප්‍රයුක්තවයි අපි වීරිය කරන්න ඕන. ඔන්න ඔය දෙවිදියකින් Taman ධර්ම මාර්ගය තුල ශක්තිය ගොඩනගා ගත්තොත් ඒ ශක්තිය ගොඩනගාගත්ත ශ්‍රාවකයා නොබෝ කාලිකින් අවබෝධය කරා යනෝ. ඒ අවබෝධය කරා යන දක්ෂ ශ්‍රාවකයාට තමයි මේ අවිද්‍යාවේ සිර කුටියේ තියෙන කම්බි ඈත් කරගෙන තණ්හාවේ දංවැල්තික කඩල දාලා ස්වෛරීව ස්වාධීනව නැගී හිටින්න පුළුවන් වෙන්නේ. එතකොට පින්වත්නි මේ අවිද්‍යාව කියන සිරකුටියේ අවදානම හොඳට තේරුම් ගන්න ඕන. එතකොට භාග්‍යවතුන් වහන්සේ තමයි අපට මේ සිරමැදිරියේ මේ සිර කවුලුව තුලින් Tamanට එළියට එන විදිය යතුරු අපට මතු කරලා දුන්නේ. එතකොට කවුරු හරි ඒක නොග ඒකට වටිනාකම දෙන්නේ නැතුව ඉන්නවා නම් ඒ වටිනාකම නොදෙන ශ්‍රාවකයාට පින්වත්නි අවබෝධය කරා යන එක බොහෝම අමාරු දෙයක් විදියටයි අපි තේරුම් ගන්න ඕනේ. ඒ නිසා පින්වත්නි මේ ජීවිතයේ තුලදී අවබෝධය කරා යන ශ්‍රාවකෙක් විදියට අපි ක්‍රමානුකූලව නැගී හිටින්න ඕන. ඒ නැගී සිටින ශ්‍රාවකයාට කාරණා කීපයක් ගැන සංවේදී වෙන්න ඕන. මොකද බුදුරජාණන් වහන්සේ කෘත්‍ය ඥානියට කලින්ම සම්මාදිට්ඨියයි හදන්නේ. ධර්ම මාර්ගයේ පෙන්වන ක්‍රියාමාර්ගවලට එකපාර මිකතු වෙන්න බෑ. ඒ නිසා මූලික සම්මාදිට්ඨියක් අපි මතු කරගන්න ඕන. ඒ මූලික සම්මාදිට්ඨියට දක්ෂ ශ්‍රාවකයා තුල සම්මාදිට්ඨිය කියලා කියන්නේ අන් කවර දෙයක්වත් නෙමෙයි පින්වත්නි. සම්මාදිට්ඨිය කියලා කියන්නේ වර්තමානයේ සිදවන සංසිද්ධිය බුදුරජාණන් වහන්සේ වදාළ රටාවට විමසා අඳුන ගන්න හැකියාව පස්සේ අවබෝධ කරන්න පුළුවන්. එක පාරම අවබෝධය දක්වා අපි එසවෙන්නේ. එහෙම අවබෝධය දක්වා එක පාරටම අපට එසවෙන්න පුළුවන්කමක් නෑ පින්වත්. අවබෝධය දක්වා එක පාරටම අපට මතුවෙන්න බෑ. ඒ නිසා අපි කරන්න ඕන පින්වත්නි මූලික වශයෙන් සම්මාදිට්ඨිය උපදවා ගන්න ඕන. ඒ සම්මාදිට්ඨිය උපදවා ගන්නකොට ඒ සම්මාදිට්ඨිය උපදව ගන්න ශ්‍රාවකයාට අවිද්‍යාව සම්පූර්ණයෙන් දුරු කිරීම පිණිස මාර්ග ඥානින් උපකාරයේ පස්සේ හදා ගන්න පුළුවන්. වර්තමානයේ සිද්ධ වෙන සංසිද්ධිය ගැඹුරින් ලිහලා විමර්ශනය කරලා තේරුම් ගැනීමේ හැකියාවයි පින්වත්නි අපට උවමනා කරන්න. මොකද්ද පින්වත්නි මේ වර්තමානයේ ජීවත් වෙනවා කියලා ජීවිතය කියලා මොකද්ද මේ වර්තමානයේ සිද්ධ වෙන සංසිද්ධිය? හැම මොහොතක් ගානීම පින්වත්නි අපිට වර්තමානයේ තුල සෑම මොහොතකදීම වර්තමානයේ තුල පින්වත්නි මම මගේ කියන භාවයක් තමයි ඇතුලේ මෝරන්නේ. වර්තමානයේ සිද්ධ වෙන සංසිද්ධිය
ඒ සංසිද්ධිය ඒ ආකාරයෙන්ම දකින හැකියාවට තමයි සම්මාදිට්ඨිය වමනා කරන්නේ. අවබෝධය ස්ථාවර කර ගැනීම පිණිස තවත් ක්‍රියාමාර්ග ගොඩක් වමනා කරනවා. මූලික වශයෙන්ම පින්වත්නි, වර්තමාන සංසිද්ධිය ලිහා ගන්න ඕන. වර්තමානයේ සිද්ධ වන සංසිද්ධිය යටත් පිරිසින් කාරණා තුනක් ඔස්සේවත් අඳුනා ගන්න ඕන. පළවෙනි දේ තමයි පින්වත්නි, ඔබ තුල දක්ෂතාවයක් තියෙන්න ඕන. මේ මොහොතේ කුසල හේතු පදනම් කරගෙන, අකුසල හේතු පදනම් කරගෙන වර්තමානයේ අපි තුල චිත්ත චෛතසික ධර්ම ටිකක් හට ගන්නවා. එච්චරයි. වර්තමානයේ හේතු ප්‍රත්‍ය පදනම් කරගෙන අපි තුල චිත්ත චෛතසික ධර්ම ටිකක් හට ගන්නවා. ඒ චිත්තචෛතසික ධර්ම හටගන්නකොට මේ ක්‍රියාවලිය දන්නේ නැති, අවබෝධ කරගත්තේ නැති, අඳුනාගත්ත නැති ශ්‍රාවකයා තුල අරමුණ මත පින්වත්නි ගිලා බහිනෝ. ඕක තමයි වෙන්නේ. රූපාරම්මණය, සද්ධාරම්මණය, ගන්ධාරම්මණය, රසාරම්මණය, පොට්ටබ්බාරම්මණය, ධම්මාරම්මණී කියන අරමුණ මත යා බැස ගන්නවා. යම් වෙලාවක හේතුප්‍රත්‍ය හැටියටම දකින හැකියාව තියනවාද, ඒ හේතුප්‍රත්‍ය ඇසුරු කරගෙන තමා තුල චිත්තචෛතසික ධර්ම හටගන්න විදිය දකින්නවාද, මේ චිත්තචෛතසික ධර්ම හටගන්නකොට අරමුණ මත පදිංචි වෙන සිත ගැන යා දකින්නවාද, මෙන්න මේ දැක්මට තමයි පින්වත්නි සම්මාදිට්ඨිය කියලා කියන්නේ. යම් කෙනෙකුට හේතුප්‍රත්‍ය පර්යායෙන්ම දකින්න බැරි නම්, ඒ හේතුප්‍රත්‍ය කුසල හේතු හෝ අකුසල හේතු පදනම් කරගෙන ගොඩනැගෙන චිත්තචෛතසික ධර්ම ටික දකින්න බැරි නම්, ඒ චිත්තචෛතසික ධර්ම ටික දකින්න බැරුව අරමුණ මත බැස ගන්නකොට, උදාහරණයක් විදියට ඇසින් දකින රූපාරම්මණී මත බැස ගන්නකොට, දකින රූපය මටයිති, දකින මම මේ පැත්තේ ඉන්නවා කියලා දෙපැත්තට මම මගේ කියන භාවයේ මෝරණ ආකාරයට නම් ඇස පරිහරණය වෙන්නේ. ඒ පරිහරණයේ ඇතුලේ පින්වත්නි අනාගතේ නැවත නැවත පුනර්භවයේ පිණිස කර්ම සකස් වෙන එක අපි කාටවත් නවත්තන්න බෑ පින්වත්නි. ඔන්න ඔය විදිහටයි වර්තමානයේ කර්ම සකස් වෙන්නේ. ඒතර අතීතේත් ඔය දෙමයි උනේ පින්වත්නි. අනාගතේ ජීවිතේ පවත්වනවා කියලා ඕගොල්ලෝ බලාපොරොත්තු තියාගෙන ප්‍රාර්ථනා කරගෙන හිටියට අනාගතේටත් පින්වත්නි ඔය දෙමයි සිද්ධවන්නේ. අතීතේත් සිද්ධ වුණේ ඔය දෙමයි, අනාගතේට සිද්ධවන්නේත් ඔය දෙමයි. එන එක දෙයක් කරන්න පුළුවන්. වර්තමානයේ සම්මාදිට්ඨික ශ්‍රාවකෙක් විදිහට කුසල හේතු හෝ අකුසල හේතු පදනම් කරගෙන තමා තුල ගොඩනැගෙන චිත්තචෛතසික ධර්ම ටික ඇසුරු කරගෙන අරමුණේ කිඳා බහින, ගිලා බහින මට්ටමේ සිතක් නේද මට තියෙන්නේ කියලා දකින හැකියාව තියනවා නම්, ඒ හැකියාව තියෙන ශ්‍රාවකයා තුල තමයි විද්‍යා විමුක්තිය කරා යන්ට මූලික අත්පොත්තියපු ශ්‍රාවකත්වයේ මතු වෙන්නේ. වතපිලිවෙත කරගෙන, පුද පූජා කරගෙන, මේ මොන දේවල් කරගෙන හිටියත් පින්වත්නි අතීතේ සිද්ධ වුණු සංසිද්ධියත් එයාට පේන්නේ නැත්නම්, මේ දැන් වෙන දේත් පේන්නේ නැත්නම්, අනාගතයට වෙන්න තියෙන දේත් පේන්නේ නැත්නම්, අතීතංසේ ඥානියත් එයාට නැහැ, අනාගතංසේ ඥානියත් නැහැ, පච්චුප්පන්නංසේ ඥානියත් නැහැ. එයාට කෙටියෙන්ම කිව්වොත් අවබෝධය කරා යන මට්ටමේ සම්මාදිට්ඨියක් උපදින්නේ නැහැ. එතකොට අවබෝධය කරා යන සම්මාදිට්ඨියක් උපදුණු ශ්‍රාවකයා තුළ ඒ සම්මාදිට්ඨිය පිණිස අනෙකුත් පරිවාර ආර්යංග වලින් උදව්ව ගන්නයි තියෙන්නේ පින්වත්නි. යම් වෙලාවක ඔබට වර්තමානයේ ආර්ය ශ්‍රාංගික මාර්ගයෙන් උදව්ව ගන්නකොට අතීතේ සිද්ධ වෙච්ච සිද්ධියක් දකිමින් දකිමින් විදර්ශනා කරන්න පුළුවන්. අනාගතයේ සිද්ධ වෙන දේ දකිමින් දකිමින් යාට වර්තමානයේ විදර්ශනා කරන්න පුළුවන්. උදාහරණයක් විදියට පින්වත්නි, කුසල හේතු හෝ අකුසල හේතු පදනම් කරගෙන තමයි චිත්තචෛතසික ධර්ම හටගන්නේ. කුසල හේතු හෝ අකුසල හේතු, කුසල හේතු කියන්නේ පින්වත්නි අලෝභ ද්වේෂ මෝහ, අකුසල හේතු කියන්නේ ලෝභ ද්වේෂ මෝහ.
ඔන්න ඔය හේතු පදනම් කරගෙන තමා තුළ නිරන්තරයෙන් සිද්ධ වෙන දේ තමයි සිතත් චෛතසික ධර්මත් නටගන්න කම. ඒක ඇතුළේ අපට මොකද්ද වෙලා තියෙන්නේ? අරමුණ මත අපේ සිත පදිංචි වෙනවා පින්වත්නි. එතකොට මේ අරමුණ මත පදිංචි වෙනකොට අරමුණ මත පදිංචි වෙච්ච සිතක් එයා කොහොමද දකින්නේ? අරමුණ මත පදිංචි වෙච්ච සිතකින් යා දකින්නේ මම මගේ මගේ ආත්මය කියලා ප්‍රපංචකරණයක් ඇතුලේ තමයි එයා කියවගන්නේ. ප්‍රපංචකරණයක් ඇතුලේ ඒ ප්‍රපංචකරණයට අදාළව එයා අරමුණු ටික කියවා ගන්නකොට නැවත 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 පුනර්භවයට අදාළ නැවත නැවත ඉපදෙන්න අදාළ කර්ම ශක්තිය තමා තුළ ගොඩනැගින්න ගන්නවා. ඒ කර්මී විසින් තමයි අනාගත භවය හදන්නේ පින්වත්නි. එතකොට දක්ෂ අර ආර්ය ශ්‍රාංගික මාර්ගයෙන්ම යම් කෙනෙක් උදව්ව ගත්තනම් ආර්ය ශ්‍රාංගික මාර්ගයෙන්ම යම් කෙනෙක් උදව්ව ගත්තනම් ඒ උදව්ව ගත්ත කෙනා පින්වත්නි අතීතේ කුසල හේතුව හෝ අකුසල හේතුව පදනම් කරගෙන වර්තමානයේ කුසලෙ උපදවනවා. අතීතේ කුසලය කේන්ද්‍රගත කරගෙන හෝ අකුසලයේ කේන්ද්‍රගත කරගෙන වර්තමානයේ මුළු ආර්ය ශ්‍රාංගික මාර්ගයෙන් උදව්ව ගත්ත කෙනාට වර්තමානයේ කුසලයේ විතරයි උපදින්නේ. එතකොට දැන් බලන්න අකුසල හේතු පදනම් කරගෙනත් කුසලෙ උපද්දවන්න පුළුවන්. අතීතේ ඉලක්ක කරගෙන කොහොමද? අතීතේ පින්වත්නි රාගසිත ඇසුරු කරගෙන අතීතේ පින්වත්නි ලෝභසිත ඇසුරු කරගෙන ලෝභය හේතු කරගෙන තමා තුළ චිත්තචෛතසික ධර්ම හටගත්තා. ඒවාට අනුව තමන් අරමුණ මත කිඳා බැස්සා. රූපාරම්මන ආදිය කෙරෙහි බැස ගැනීමක් ඇති වුණා. නමුත් පින්වත්නි අතීතේ ලෝභයත් නිරුද්ධ වී ගියා. අතීතේ ලෝභය පදනම් කරගෙන ඇතිවෙච්ච චිත්තචෛතසික ධර්ම ටිකත් නිරුද්ධ වී ගියා. ඒ නිසා අරමුණ මත බැස ගැනීම කියන සංසිද්ධියත් නිරන්තරයෙන්ම නිරුද්ධ වී ගියපු ස්වභාවයට අයිති කියලා අතීතේ අකුසල හේතු පදනම් කරගෙන වර්තමානයේ ආර්ය ශ්‍රාංගික මාර්ගය ඇසුරු කරගත්ත සම්මා දිට්ඨික ශ්‍රාවකෙක් විදිහට විමසන්න පුළුවන් නම් අතීතේ කුසල හේතුවත් අකුසල හේතුවත් එයා වර්තමානයේ මඟඵල අවබෝධයේ පැත්තටමයි තල්ලු කරන්නේ. ඒ දක්ෂකම මතු කරගන්න එක ලේසි පහසු දෙයක් නෙමෙයි. ඒකට පින්වත් අපට වැඩ කරන්න සිද්ධ වෙනවා. අවබෝධය කරා ක්‍රමානුකූලව පිළිවෙත් පුරාගෙන ඉස්සරහට යන්න වෙනවා. පින්වත්නි දවසින් දවස කෙලෙසුන්ගේ උද්වේගය හරීම වැඩි. කෙලෙසුන්ගේ උද්වේගය එන්න එන්න මෝරනවා. ඒ කෙලෙස් සහගත අර්ථයකට තමයි අපේ සිත නිකම්ම ඇදිලා යන්නේ. ඒ කෙලෙස් සහගත ලෝකයේ විසින් අවබෝධය වසාගෙන තියෙන්නේ. ඒවටම තමයි අපි කියන්නේ කිලේසාවරණ කියලා. අවිද්‍යා තණ්හා උපාදාන ගතිය විසින් අපේ අවබෝධයට ඇති අවකාශයේ වසාගෙන ඉන්නෝ. ඒතර අපි ඉතා පරිස්සමින් මේ වෙලාවේ කරන්නේ අවබෝධයට අදාළ විදියට ඒ தත්ත්වය මතු කරගන්න එකයි පින්වත්නි. එතකොට දැන් මේ මතු කර ගනිද්දී අපට පින්වත්නි අපේ හිත හදා ගන්නවා විනා වෙන කරන්න දෙයක් නැහැ. ලංකාවේ මිනිස්සු මේ රට හදන්න ලොකු කල්පනාවක් ඉන්නවා. රට ලෝකය හදන්න කලින් පින්වත්නි තම තමන්ගේ సంతානෙම හදා ගන්නයි දක්ෂ වෙන්න ඕන. මොකද බුද්ධ ශාසනය ආත්මාර්ථය ඉලක්ක කරගත් එකක්මයි. පරාර්ථය එන්නේ පස්සේ පින්වත්නි. ආත්මාර්ථයට දක්ෂ නොවුණු ශ්‍රාවකයා තුල සනාතකමක් බුද්ධ ශාසනය පෙන්වන්නේ. ආත්මාර්ථේ බැහැර වෙච්ච තැනක පින්වත්නි කොහෙද සනාතකමක් තියෙන්නේ? කිසිදු සනාතකමක් නැහැ. ඒ නිසා අපි පළවෙනි එක තමයි ගිහියෙක් හෝ වේවා පැවිද්දෙක් හෝ වේවා අපි හැම කෙනෙක්ම පින්වත්නි ආත්මාර්ථේ ඉලක්කගත කරගන්න ඕන. බුද්ධ ශාසනයේ පරිපූර්ණ වශයෙන්ම පින්වන්නේ ආත්මාර්ථයේ පිණිස වැඩපිළිවෙලා. තමා තුළ ආත්මාර්ථයේ පිණිස වැඩපිළිවෙල ධර්මයේ හඳුන්වන්නේ කායගත සතියෙන් ආරම්භ කරන හැටියටයි. කායගත සතිය නැති තැනක පින්වත්නි ආත්මාර්ථයේ පිණිස අවකාශය ගොඩනැගෙන්නේ නැහැ. තමන්ගේම සිත දකින්නේ නැති තැනක ආත්මාර්ථයේ ගොඩනැගෙන්නේ නැහැ.
බුද්ධ ශාසනයේ සංසිද්ධිය ලිහලා බලන්න අපිට උගන්වන්නේ. බාහිර ලෝකේ බෙද බෙදා බලන්න උගන්වන්නේ. බාහිර මේ ගෙවල් දොරවල් ඉඩකඩම් දේපල යාන වාහන මිල මුදල් මේවා විස්තර කර කර විස්තර කර කර බලන්න බුද්ධ ශාසනය අපිට උගන්වන්නේ. අපට බුද්ධ ශාසනය එකම එක දෙයයි උගන්වන්නේ. මොකද්ද? මහණෙනි, බඹයක් පමණ වූ කලේබරයටමයි මම ලෝකේ පනවන්නේ. බඹයක් පමණ වූ කලේබරයටමයි මහණෙනි මම ලෝක සමුදයක් පනවන්නේ. බඹයක් පමණ වූ කලේබරයටමයි ලෝක නිරෝධයක් පනවන්නේ. බඹයක් පමණ වූ කලේබරයටමයි මහණෙනි මම ලෝක නිරෝධගාමිනී පටිපදාවත් පනවන්නේ කියලා බුදුරජාණන් වහන්සේ විසින් අපට මතුකොට පෙන්වා වදාළේ අන් කවර දෙයක්වත් නෙමෙයි පින්වත්නි, අභ්‍යන්තර ප්‍රත්‍ය විමසා බලන එකයි. ඕගොල්ලෝ දක්ෂ වෙන්න ඕන තමන්ගේම අභ්‍යන්තරය දකින්න. හැම සිද්ධියකම පින්වත්නි තමන්ගේ ආධ්‍යාත්මයම තමන්ගේ ඇතුළාන්තයම දකින ශ්‍රාවකෙක් වෙන්න එයාට මඟඵල අවබෝධය කියන්නේ දුෂ්කර දෙයක් විදියට ධර්මයේ පෙන්වන්නේ නැහැ. ඒ නිසා පින්වත්නි තමන්ගේම සිත දකින දක්ෂ ශ්‍රාවකෙක් වෙන්න, තමන්ගේ කුසල හේතුව හෝ වේවා අකුසල හේතුව හෝ වේවා අතීතේ කුසලා කුසල හේතු පදනම් කරගෙන චිත්තචෛතසික ධර්ම ඉපදුනා, ඒවා ඔක්කොම නිරුද්ධ වී ගියා කියලා වර්තමානී සිහිනුවන ඉපදවාගෙන පින්වත්නි නිරුද්ධ වී ගිය ලෝකේ දකින්න පින්වත්නි, අනාගතේ ලෝකේ මවාගෙන පතාගෙන බලාපොරොත්තු තියාගෙන හිටියට පින්වත්නි එහෙම ප්‍රාර්ථනා කරගෙන යන්න පුළුවන් ලෝකෙක නෙමෙයි අපි ඉන්නේ. අනාගතේ අපි ලොකු බලාපොරොත්තු තියාගෙන හිටියට අනාගතේ පින්වත්නි අපි බලාපොරොත්තුණු ඉලක්කේ කර අපට යන්න බෑ. බලාගෙන ඉද්දී පින්වත්නි අයිස් කුට්ටියක් වගේ දිය වෙලා යන ලෝකයක් තියෙන, අපේක්ෂා කරගෙන යන්න පුළුවන් රටාවක් මේ ලෝකේ ඇතුලේ නෑ පින්වත්නි. ඒ නිසා අනාගතේත් ලෝකේ ප්‍රාර්ථනා කරගෙන යන ඔබට වර්තමානයේම අනාගතේත් සිද්ධ වෙන්නේ මේ දේ නේද කියලා සමුදය සත්‍යයි නිරෝධ සත්‍යයි වර්තමානයේ තුල දකින හැකියාවමයි අවශ්‍ය වෙන්නේ පින්වත්නි. ඒ හැකියාව පිණිස බුදුරජාණන් වහන්සේ අපට අනුදැන වදාලා මූලික වශයෙන් අපේ ඇතුළාන්තේ හදාගන්න විධික්‍රමය. බුදුරජාණන් වහන්සේ නිරෝධේ සාක්ෂාත් කරගන්න කියලා අනුදැන වදාරලා තථාගතයන් වහන්සේ පැත්තකට වෙලා වැඩ හිටියේ නැහැ. නිරෝධේ පිණිස අනුගමනය කරන්න ඕන නිශ්චිත ක්‍රියාමාර්ග ටිකක් අනුදැන වදාලා. මේ ක්‍රියාමාර්ග මත ශක්තිමත් වුණොත් එයා දවසින් දවස දවසින් දවස අවබෝධයේ පැත්තටමයි යන්නේ. බුදුරජාණන් වහන්සේ අපට අනුදැන වදාලා පින්වත් මහණෙනි දුරු කිරීමේ අර්ථය හොඳට දකින්න කිව්වා. මේ අපි ඉන්නේ පින්වත්නි කාම භූමිය තුල. මේ කාම භූමිය තුල මූලික වශයෙන් ආධ්‍යාත්මික ප්‍රවේශයට අපේ සිත එකතු නොවන්න බලපාපු ප්‍රධාන දේ තමයි පින්වත්නි කාම ධාතුව. කාම ධාතුව හැම වෙලාවකම ඇසුරු කළේ අවිද්‍යා ධාතුවයි පින්වත්නි. පොදුමහත් සත්වයාගේම කතාව අවිද්‍යාව මතයි දෝලණය වෙන්නේ. පින්වත්නි බුදුරජාණන් වහන්සේ අපට මූලික වශයෙන් ගැඹුරු ආධ්‍යාත්මික ප්‍රවේශයක් යරා යනවා නම් උන්වහන්සේ අපට අනුදැන වදාලා පින්වත්නි පංචංග විප්පහීනෝ හෝති, පින්වත් මහණෙනි අංග පහක් දුරු කරන දක්ෂ ශ්‍රාවකත්වයක් හදාගන්න. දැන් බලන්න මේ ඔක්කොම ඇතුලේ වැඩ. මේ එකක්වත් පින්වත්නි බාහිර සංස්ථාවක බාහිර ගොඩනැගිල්ලක බාහිර ඉදිකිරීමක බාහිර තත්ත්වයක අත්දකින සහ වෙනස්කම් මත ගොඩනගන්න ඕනේවා නෙමෙයි. පින්වත්නි පංචංග විප්පහීනෝ හෝති කියනකොට අංග පහක් දුරු කරන්න මහණෙනි කියනකොට ඒ අංග පහෙන් එකක්වත් පින්වත්නි බාහිර ලෝකයට සම්බන්ධ නැහැ. එතනින් තමයි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා පටන් ගන්න ඕනේ. පංචංග විප්පහීනෝ හෝති, පින්වත් මහණෙනි අංග පහක් දුරු කරන්න කියලා අනුදැන වදාලා. ඒ තමයි පින්වත්නි මේ කාම භූමියේ බරපතල විදියට බැටකන අවස්ථාව. පංචකාමයන්, ඒ පංචකාම ආස්වාදයේ ඇසුරු කරගෙන අපේ සිත තුළ ගොඩනැගෙන කාම ඡන්දය. මේ කාම ඡන්දය කියන නීවරණීන් තරම් මං හිතන්නේ මේ මනුස්ස ලෝකේ ඉන්න කෙනෙක් තවත් බැටකනවා කියලා.
ඒ කාම භූමියේ ස්වરૂපය මේකයි පින්වත්නි. මේ කාමච්ඡන්දය ව්‍යාපාදයේ තීන මිද්ධ උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන මෙන්න මේ අංග පහ දුරු කිරීම කියන එක අමාරු දෙයක් පින්වත්නි. අමාරු දෙයක්. විශේෂයෙන්ම මේ කාමච්ඡන්දය පංචකාම ආස්වාදයේම හැම වෙලාවකම ඇසුරු කරනවා. බුදුරජාණන් වහන්සේ වදාලා ඒ දක්ෂකම නැති වුණොත් පංචංග විප්පහීනත්වයේ කෙරෙහි දක්ෂකම නැති වුණොත් පින්වත්නි සමාදන් විය යුතු අවබෝධයේ පිණිස යම්තාක් දහම් කොටාස අපගේ බුදුරජාණන් වහන්සේ මොන විදියට මතු කරලා තිබ්බත් අවබෝධය කරා යන්න බෑ පින්වත්නි. අවබෝධය කරා යන දක්ෂ ශ්‍රාවකෙක් නම් තමන්ගේ අභ්‍යන්තර ප්‍රත්‍ය විමස ගන්නවා නම් මේ කාමච්ඡන්දය ආදී නීවරණ ටික මැඩ පවත්තන්න ඕන. නීවරණ වලින් බැටකන ගමන් පින්වත්නි අවබෝධය කරා යනවා කියලා දෙයක් විද්‍යාමාන වෙන්නේ. ඒ නිසා පින්වත්නි පංචකාම ආස්වාදයේ ඇසුරු කරගෙන අපි තුල ගොඩනැගෙන කාමච්ඡන්දයේ පදනම් කරගෙන ඇතිවෙන අභ්‍යන්තරික අරබුදයෙන් මහ බරපතල විදියට බැටකන જાතියක් අපි. ඒ වගේම තමයි අනෙක් නීවරණ වලින් ඒවා මැඩ පැවැත්වීම පිණිස ඇස කන නාසය දිවකය තුළ පුදුමාකාර සංයමයක් අවශ්‍ය කරනවා. පුදුමාකාර සංයමයක් අවශ්‍ය කරනවා. බුද්ධ දේශනාවේ තියෙනවා ඉබ්බෙක් ළඟට නරියෙක් එනවලු. ඉබ්බා ළඟට නරියා ඇවිල්ලා ගංයූරේ ඇවිදිනකොට නරියා ඉබ්බා ළඟට ඇවිල්ලා ඉබ්බගේ කට්ට උඩින් ඔළුව අත තියනවලු. අත තියලා හිතනවලු ඔළුව දැම්මොත් ඔළුව කනවා. අත දැම්මොත් අත කනවා. කකුල දැම්මොත් කකුල කනවා කියලා. ඊළඟට ටිකක් බලාගෙන ඉඳලා මේ ඉබ්බාව අනිත් පැත්තට නරියා හරවනවා කියනවා. දැන් අර ඉබ්බාට දක්ෂතාවයක් තියෙන්න ඕන කියනවා. බොහෝම සංසුන් වෙයින්ද. එයාට බාහිරින් අවදානමක් තියෙනවා. ඒතර එයා බොහෝම සංසුන් වෙයින්නවා කියනවා. ඊට පස්සේ මොකද කරන්නේ? ඊට පස්සේ නරියා එහෙට හරවනවා මෙහෙට හරවනවා එක එක පැතිවලට හරවලා මේ නරියා මොකද කරන්නේ? මේ ඉබ්බාව අතහැරලා දානවා. එතකොට අර ඉබ්බා තුල ඇතිවෙන සංයමයේ තමයි එයා බේරුණේ. ඒ සංයමයේ තුල තමයි යාට යම් රැකවරණයක් තිබුණේ. අන්න ඒ වගේ පින්වත්නි මේ කාමච්ඡන්දේ පදනම් වෙන්නේ පංචකාමයන් ඇසුරු කරගෙනයි. එතකොට මේ පංචකාමයේ ඇසුරු කරගෙන කාමච්ඡන්දේ වැඩෙන සිතක් තුළ මූලික වශයෙන් ඉන්ද්‍රිය සංවරයක් වමනා කරනවා. එතකොට මේ පංචංග විප්පහීනත්වය කියන එක එක්තරා විදියක සීලයකින් විතරක් අනුග්‍රහයකින් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඇස සංවර කරගෙන ඉන්නවා කියන එක තුළින් ඇස ඇසුරු කරගෙන තමන්ගේ සිත තුළ ඇතිවෙන කාමච්ඡන්දේ මැඩ පැවැත්වීම පිණිස එයා සිත පුහුණු කරන්නත් පටන් ගන්න ඕන. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා සීලයකින් අනුග්‍රහය ගත්ත තැනක පංචංග විප්පහීනත්වයේ උදෙසා සමාධියනුත් අනුග්‍රහය ගන්න ඕන. එයා සිත වඩන්න පටන් ගන්න ඕන. සිත වඩනකොට අපි හිතමු ආනාපාන සතිය වඩනවා කියලා. එතකොට ආනාපාන සතිය වඩාගෙන යනකොට ඒ ශ්‍රාවකයා තුල විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතා සහිත පින්වත්නි පළවෙනි ධ්‍යානයට සාසන්න වෙච්ච ආධ්‍යාත්මික ප්‍රවේශයකට යාගේ සිත එකතු වෙනවා. එහෙම එකතු වෙනකොට පින්වත්නි සිත ඒකාග්‍රතාවයට පත් වෙනකොට කාමච්ඡන්දේ මැඩපවතිනවා පින්වත්නි. සිත තුළ සමාධියෙන් ප්‍රීතිය උපදිනකොට ව්‍යාපාද සිත මැඩපවතින. ඔන්න ඔය විදියට පින්වත්නි කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්දච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන නීවරණ පහ මැඩ පැවැත්වීම පිණිස විතරකය විචාරයේ ප්‍රීතිය සුඛය ඒකාග්‍රතා කියන අංග පහකින් සමන්නාගත වෙච්ච එක්තරා සමාධිමය උපකාරයක් ගත්තොත් පින්වත්නි බරපතල විදියට ඒ ශ්‍රාවකයාට පංචංග විප්පහීනත්වයක් කරා එකතු වෙන්න පුළුවන්. ඔන්න ඔය විදියට ක්‍රමානුකූලව එකතු වෙච්ච ශ්‍රාවකයා තුල චලංග සමන්නාගත භාවයකුත් උවමනා කරනවා. මොකද්ද පින්වත්නි මේ චලංග සමන්නාගත භාවය කියලා කියන්නේ? චලංග සමන්නාගත භාවය කියලා කියන්නේ අංග 6කින් සමන්නාගත භාවයක් එන්න ඕන. පින්වත්නි වර්තමානයේ අපි තුල කෙලෙස් අරබුදයට අහු වෙන්නේ ඇස කන නාසය දිවකය මනස හරහා. ඇස කන නාසය දිවකය මනස හරහා තමයි කෙලෙස් අරබුදයට අහු වෙන්නේ.
මේ කෙලෙස් ටික මැඩ පවත්ව ගන්නවා කියන එක ලේසි පහසු දෙයක් නෙමෙයි පින්වත්නි. ඇස ඇසුරු කරගෙන පින්වත්නි ඇලෙනකම, ගැටෙනකම, මුලාවෙනකම, තණ්හා කරනකමින් තමන්ගේ සිත මුදවා ගන්නවා කියන එක ලේසි පහසු දෙයක් නෙමෙයි. මේ චලංග සමන්නාගත භාවය කියලා කියන්නේ රූපය දකිනකොට ඒ රූපය දැකීමෙන් මනාපකමක් සිතේ උපදිනවා. සමහර විට අමනාපකමකුත් සිත තුළ උපදිනවා. ඒ මනාප අමනාපකම උපදිනකොට පින්වත්නි මනාප අමනාපකමට අහුවෙන්නේ නැතුව උපෙක්ඛෝ විහෙරති උපේක්ෂා සහගතව ඉන්න දක්ෂකමත් උවමනා කරනවා. එහෙනම් පංචංග විප්පහීනත්වය කියන එක පිනත්නි කාමච්ඡන්ද ව්‍යාපාදයාදී නීවරණ මැඩුණු සිතක් තුළ ඇස කන නාසය දිවකය මනස පරිහරණය කරනකොට ඒ පරිහරණය තුළ මනාපමනාප වශයෙන් හසු නොවි උපේක්ෂාවක් මත සිත පවත්වා ගැනීමේ හැකියාවත් අවබෝධය කරා යන කෙනෙකුට උවමනා කරනවා පින්වත්නි. හැබැයි පින්වත්නි ඇස කන නාසය දිවකය මනස තුළින් අත්දකින ලෝකය ඒ අත්දකින අත්දැකීම ඇතුලේ කෙලෙස් අරබුදයක හිරවෙන එක නවත්ත ගන්න එක ලේසි පහසු දෙයක් නෙමෙයි. ඒකට බුදුරජාණන් වහන්සේ නොයී ක්‍රියාමාර්ග අපට අනුදැනව දාලා. පින්වත්නි ඇසින් අත්දකින ලෝකයේ පදනම් කරගෙන මනාපකමක් අමනාපකමක් උපදිනකොට මනාප අමනාප වශයෙන් උපදින්නේ නැතුව මනාප අමනාප වශයෙන් ඇසින් දකින ලෝකයට වටිනාකම දෙන්නේ නැතුව උපේක්ෂා සහගතව සිත පවත්වන එක ලේසි වැඩක් නෙමෙයි. මොකද ස්වභාවයෙන්ම අපේ සිත තණ්හාවෙන්මයි තෙත් වෙලා තියෙන්නේ. ඔබට මතක ඇති අවිද්‍යාව නම් සිර මැදිරියේ තණ්හාවේ දන්වැල් වලින් ගැටගහපු මහ බරපතල සිරකරුව විදියටයි පින්වත්නි අපේ ජීවිතය විවෘත වෙලා තියෙන්නේ කියලයි මේ දේශනාව අපි ආරම්භය කිව්වේ. එහෙනම් තණ්හාවෙන් ගැටගහපු කම මේ උපන් සත්වයාගේ ස්වභාවයක් පින්වත්නි. තණ්හාවෙන් ගැටගසා ඇතිකම මේ උපන් සත්වයාගේ ආවේනික තත්වයක් පින්වත්නි. මේ ආවේනික තත්වයෙන් සිත මුදවා ගන්න එක තමයි දෙවණියට අපි කරන්න ඕන. සාමාන්‍යයෙන් ඇස පරිහරණය කරද්දී ස්වභාවයෙන්ම ඇස කෙරෙහි තෘෂ්ණාවක් අපේ සිත තුළ උපදිනවා. ඇසට විතරක් නම් කමක් නෑ පින්වත්නි, ඇසින් දකින රූපයට රූප තණ්හාවකුත් අපි තුල හට ගන්නවා. ඒ වගේම රූප දකින මට්ටමේ පහළ වෙන සිත කෙරෙහි තණ්හාවක් අපි තුල උපදිනවා. මේ නැවත නැවත රූපේ බලන්නත් උවමනාවක් ඇති වෙනවා. ඒ කියන්නේ චක්කු සම්පස්සේ කෙරෙහිත් අපි තුල තණ්හාවක් උපදිනවා. චක්කු සම්පස්සේ කෙරෙහි විතරක් නෙමෙයි පින්වත්නි, රූප චක්කු සම්පස්සේ නිසා උපදින වේදනාව කෙරෙහිත් අපි තුල තණ්හාවක් උපදිනවා. රූප සංඥාව කෙරෙහිත් අපි තුල තණ්හාවක් උපදිනවා. රූප විතරකයේ කෙරෙහිත් අපි තුල තණ්හාවක් උපදිනවා. රූප විචාරයේ කෙරෙහිත් අපි තුල තණ්හාවක් උපදිනවා. රූපය දකිනකොට තමන්ගේ සිත තුල ජනිත වෙන සිතුවිලි කෙරෙහිත් රූප සංචේතනාව කෙරෙහිත් අපි තුල තණ්හාවක් උපදිනවා. පින්වත්නි අවසානෙට රූප තණ්හාව කෙරෙහිත් නැවත නැවත තණ්හා කරන කමක් අපිට තියෙනවා. ඒකයි පින්වත්නි තණ්හාවේ දන්වැල් වලින් ගැටගහපු අවිද්‍යාවේ සිරමැදිරේ හිරවිච්ච අන්ධ බාල පෘථග්ජන පිරිසක් අපි කියලා මේ ධර්මය ඇතුලේ අපිව හඳුනාගෙන තියෙනවා. ඒතර මේ විදියට පින්වත්නි ඇස ඇසුරු කරගෙන පින්වත්නි තණ්හාවට වඩා වැඩි දෙයක් අපි තුල වැඩින්නේ නැහැ පින්වත්නි. භාග්‍යවතුන් වහන්සේ පහළ වෙලා මේ අනුදැන වදාළ රටාව තුළ විමර්ශනය කරනකොට අපට යමක් තේරෙනවා, වැටහෙනවා. නමුත් ඒකට අදාළ ඍජු සීල සමාධි ප්‍රඥාදී ක්‍රියාමාර්ගවලට අපි එකතු වෙන්නේ නැති තාක්කල් මේ වැටහීමෙන් විතරක් අපට මේ ප්‍රශ්නේ විසඳ ගන්න පුළුවන්කමක් නැහැ පින්වත්නි. මේ ප්‍රශ්නේ විසඳා ගන්න කෙනෙක් මොනතරම් දක්ෂ වෙන්න ඕනද බලන්න පින්වත්නි. ඇස කන නාසය දිවකය මනස ඇසුරු කරගෙන පින්වත්නි කෙලෙස් ගතිය මෝරනකොට ඒ කෙලෙස් ගතිය මෝරන තැනදී භාග්‍යවතුන් වහන්සේ අපට අනුදැන වදාලා පින්වත් මහණෙනි ඒක කුසලයෙන්ම යටකරන්න කියලා. දැන් බලන්න චලංග සමන්නාගත භාවේදී අපට කියනවා අංග 6කින් යුක්ත, අංග 6කින් යුක්තව ශ්‍රාවකයා ඇස කන නාසය දිවකය මනස පරිහරණය කරනකොට රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම අත්දකින්නකොට පින්වත්නි ඒ රූපය අත්දකින්නකොට උදාහරණයක් විදියට හිත තුල මනාපකම ස්වභාවයෙන් මෙනවා.
අමනාපකම ස්වභාවයෙන් මෙනව පින්වත්නි. මනාප අමනාප නොවී ඇසෙන් අත්දැකීම තුළ පින්වත්නි උපේක්ෂා සහගතව හිත පවත්වනවා කියන එක මොන්න සානං අමාරු දෙයක්ද පින්වත්නි. එහෙනම් උපේක්ෂාවමයි කුසලය. උපේක්ෂාවමයි කුසලය. ඇසේ අත්දැකීම තුළ මනාපමනාප වශයෙන් සිතේ අභිනන්දනේ යනවනම් පින්වත්නි ඒක අකුසලතාවයමයි. කුසලයෙන්මයි අපට භාග්‍යවතුන් වහන්සේ අකුසලේ මඩින්ට කියලා අනුදැන වදාළේ විතක්ක සන්ටාන සූත්‍රයේදී. පින්වත් මහණෙනි, කුසලය කුසලයෙන්ම අකුසලේ මඩින්න කියලා. එහෙනම් මෙතන අපිට අකුසලතාවයකුත් පේනවා, කුසලතාවයක් පේනවා. චලාංග සමන්නාගත භාවය, අංග හයකින් යුක්ත සමන්නාගත භාවයක් අවබෝධය කරා යන ශ්‍රාවකයෙකුට දෙවෙනි පෙළේ උවමනා කරනවා. පළවෙනි පෙළේදීම පින්වත්නි නීවරණ ටික මැඩපවත් කණ්ඩ උවමනා කරනවා. ඕලාරික මට්ටමේ නීවරණ වලින් බැටකන පිරිසක් අපි. නීවරණ වලින් යටවෙච්ච සිතක අකුසලයේ කියන්නේ පුදුමයක් නෙමෙයි පින්වත්නි. ඒකයි මේ තරම් අකුසල සහගත කමකින් අපි බරපතල විදියට බැටකන්නේ. එතන මේ කාමච්ඡන්දයාදී නීවරණ අපේ සිත තුළ ඇතිවෙන එක ස්වභාවයක්. ඒක 아무තු දෙයක් නෙමෙයි. එතකොට ඒ නිසා අපිට මේ යම්කිසි ආකාරයක සීලයකින් උපකාරයේ ගත්තත් කාමච්ඡන්දයෙන් බැටකන එක ප්‍රධාන වශයෙන් දුරුකරන්න සමාධියෙන් උපකාරයේ ගන්න ඕන. එතකොට මේ සමාධියෙන් උපකාරයේ ගන්නකොට පින්වත්නි ඒ සමාධියේ උපකාරයේ ඇතුලේ යම් ශ්‍රාවකයෙකුට ආධ්‍යාත්මික ප්‍රවේශයකට අවකාශය ලැබෙනවා. කාමච්ඡන්ද ආදී නීවරණ සෑහෙන කාලයකට මැඩපවතිනවා. දැන් බලන්න බුද්ධ කාලේ හිටපු සමහර ස්වාමීන් වහන්සේලා බරපතල විදියට නීවරණ වලින් බැට කෑවට, ඒ විදියට බරපතල විදියට ඒගොල්ලන්ගේ සිත් එහෙම නීවරණ වලින් බැට කෑවට ඒ අය එක්තරා චිත්ත සමාධියක් තුල තමන්ගේ අභ්‍යන්තරික අරබුදේ සමනය කරගත්තා. මේ අභ්‍යන්තර අරබුදේ සමනය කරන්නේ නැතුව පින්වත්නි එක පාරටම මේ කෙලෙස් අරබුදේ නිදහස් වෙනවා කියලා දෙයක් විද්‍යාමාන වෙන්නේ. ඒ නිසා පංචංග විප්පහීනත්වයකට එනකොට සීල සමාධි ආදීන් උදව්ව ගන්නකොට ඒ ශ්‍රාවකයා තුළ දෙවැනි පෙළේදී චලංග සමන්නාගත භාවයක් වමනා කරනවා. ඇස කන නාසය දිවකය මනස තුලින් අත්දකින ලෝකයේ පිළිබඳව මනාප හෝ වේවා අමනාප හෝ වේවා මනාප අමනාප වශයෙන් ඇතුළට ගන්නේ නැතුව උපෙක්ඛෝ විහෙරති උපේක්ෂා සහගතව වාසය කිරීම තමයි දෙවැනි පෙළදී ධර්මයේ කතා කරන්නේ. උපේක්ෂා සහගත වෙන එක ලේසි පහසු දෙයක් නෙමෙයි. පින්වත්නි ඇසෙන් අත්දකින ලෝකයේ මනාප වශයෙන් අමනාප වශයෙන් වැටහෙන එකේ අවධානම මොකද්ද? මනාප වශයෙන් ඇහෙන් දකින රූපය අභිනන්දනය වෙන හැම වෙලාවකම පින්වත්නි රාග අනුසය සිත තුළ මෝරනෝ. අමනාප වශයෙන් අත්දකින රූපය පිළිගන්න තාක්කල් පින්වත්නි තමන්ගේ සිත තුළ පටිගානුසය මෝරනෝ. ඒ නිසා අපගේ භාග්‍යවතුන් වහන්සේ වදාලා උපෙක්ඛෝ විහෙරති උපේක්ෂා සහගතවම මහණෙනි වාසය කරන්න කියලා. එතකොට උපේක්ෂා සහගත බව තමයි පින්වත්නි කුසලතාවය. මනාප අමනාප වශයෙන් ඇහිං ගන්න ලෝකයේ අභිනන්දනය වෙන එක තමයි අකුසලය. බුදුරජාණන් වහන්සේ විතක්ක සන්තාන සූත්‍රයේදී අපට අනුදැන වදාලා පින්වත් මහණෙනි කුසලයෙන්ම අකුසලේ තවන්න කියලා. හරියට පොඩි ඇණයක් අයින් කරන්න ඊට වඩා ලොකු ඇණයක් ගහනවා වගේ කුසලයෙන්ම අකුසලේ තවන්න කියලා. කුසලයේ වනාහි පින්වත්නි උපේක්ෂාවමයි. මනාප අමනාපකම වනාහි අකුසලතාවයමයි. මනාප අමනාපකම අකුසලයක් විදියට ඕලාරික මට්ටමින් අපට පෙනුනේ නැති වුණාට මනාප වශයෙන් පිළිගත්ත ලෝකයේ අභිනන්දනය වෙන හැම වෙලාවකම පින්වත්නි රාගානුසයයි මෝරන්නේ. අමනාප වශයෙන් පිළිගන්න හැම වෙලාවකම පින්වත්නි පටිගානුසේ නම් මෝරන්නේ. එතන කොහෙද පින්වත්නි කුසලතාවයක් විසෙහි සංග්‍රහ කරලා බලන්න පුළුවන් ආධ්‍යාත්මික ප්‍රවේශයක් කොතනද තියෙන්නේ? ඒ නිසා පින්වත්නි මෙදහත් වෙනවා විනා අපට ඇස කන නාසය දිවකය මනස පරිහරණය කරදි වෙන අන් කවර නම් දෙයක් කරන්නද පින්වත්නි? එතකොට දැන් අර මෙදහත් උනත් පින්වත්නි අර මනාප අමනාප වශයෙන් බැට කනකොට නැවත නැවත සිත මෙදහත් කරගන්න ඕන. නැවත නැවත සිත මෙදහත් කරගන්න ඕන පින්වත්නි. මෙදහත් භාවයම කුසලතාවය විසෙහි සංග්‍රහ කර කර සංග්‍රහ කර කර බලන හැකියාව තියෙන්න ඕන. ඒත් සිත මෙදහත් වෙන්නේ
මනාපවසයනුත් අභිනන්දනය වෙනවා. අමනාපවසයෙන් අත්දකින ලෝකයේ කෙරෙහිත් ගැටුමක් අදාගන්නවා. අපේ සිත මනාපමනාපවසයෙන් පිළි අරගෙන සිත බාහිරට වික්ෂිප්ත වෙලා විස්සිරිලා යනවා පින්වත්නි. කිසිදු පිළිසරණක් නැතුව අන්නාත වෙච්ච සිතක්මයි අපට තියෙන්නේ. එතකොට අපි මොකද්ද කරන්න ඕන? බුදුරජාණන් වහන්සේ අපට අනුදැන වදාලා මේ විදියට මනාපමනාපවසයෙන් අත්දැකීම ඇතුලේ ආදීනවම දකින්න කියලා. දැන් මනාපමනාපවසයෙන් ලෝකේ පිළි නොගෙන චලංග සමන්නාගතකමක් වුවමනා කරනවා. අංග හයකින් යුක්ත ඇස කන නාසය දිවකය මනස තුලින් රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම අත්දකිනකොට පින්වත්නි, මනාප වසයනුත් අමනාප වසයනුත් මේ සිත පිළිගන්නේ නැතුව උපේක්කෝ විහරති, උපේක්ෂා සහගතව වාසය කරනවා. කුසලයක් පේනවා, කුසලයක් පේනවා. කුසලය වනාහි උපේක්ෂාවමයි, අකුසලය වනාහි මනාප අමනාප වසයෙන් ආයතන හයෙන් අත්දකින ලෝකය අභිනන්දනය වන එකමයි පින්වත්නි. එතකොට දැන් අපිට කුසලතාවෙන් අකුසලේ යට කරන්න ඕන. හොඳට බලන්න මෙතන ගලපල විතක්ක සන්ටාන සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ අනුදැන වදාලා පින්වත් මහණෙනි, සමාධිය පිරිහිනවා නම්, කුසලය යට යනවා නම්, චිත්ත ඒකාග්‍රතාවේ නැත්තං, බාහිරට සිත හැම වෙලාවකම විසිරෙනවා නම් පින්වත් මහණෙනි, අකුසලේ කුසලෙන්ම මඩින්ද කියලා. අකුසලේ කුසලෙන්ම මඩින්ද කියලා. තොර බුදුරජාණන් වහන්සේ අපට අකුසලයේ කුසලයේ මඩින්න කියනකොට අපිට අකුසලයේ විදියට ආයතන හයෙන් අත්දකින මනාපමනාපකම දකින්න පුළුවන් වෙන්න ඕන පින්වත්නි. කුසලයේ විදියට ආයතන හය ඉස්සරහා උපේක්ෂා සහගත විහරණයම දකින්න පුළුවන් වෙන්න ඕන. මනාපමනාප වශයෙන් ලෝකයේ අභිනන්දනේ වෙන්න නොදී උපේක්ෂා සහගතව වාසය කළත් පින්වත්නි, මනාප වශයෙන් වැටහෙන එකම ප්‍රබල නම්, අමනාප වශයෙන් ගැටෙන එකම ප්‍රබල නම්, භාග්‍යවතුන් වහන්සේ අපට උපේක්ෂාව යට යනවා නම්, කුසලතාවේ දුර්වල වෙලා අකුසලතාවේම මෝරනවා නම්, බුදුරජාණන් වහන්සේ අපට අනුදැන වදාලා පින්වත් මහණෙනි, ආදීනවම දකින්න කියලා. ආදීනවම දකින්න ඕන පින්වත්නි. ආයතන හයෙන් අත්දකින ලෝකයේ මනාප වශයෙන් පිළිගත්කම ඇතුලේ මට වෙන්නේ හානියක්මයි කියලා අවදානවම දකින්න පින්වත්නි. ඇසෙන් අභිනන්දනේ වෙච්ච ලෝකයේ පදනම් කරගෙන සිත තුල උපදින රාගානුසය මෝරනකොට ඒවා ආශ්‍රව බවට ගොඩනැගිලා ආශ්‍රව සහිතව අවිද්‍යාවම මෝරන බවයි භාග්‍යවතුන් වහන්සේ අපට අනුදැන වදාළේ. අවිද්‍යාවට මූල බීජේ සපයන්නේ ආශ්‍රව විසින් කියලා භාග්‍යවතුන් වහන්සේම දේශනා කොට වදාලා සම්මාදිට්ඨික සූත්‍රයේදී. මහණෙනි, අවිද්‍යාවට පාදක වෙන්නේ ආශ්‍රවමයි කියලයි බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළේ. ආශ්‍රවයන්ගේ මූලික අවස්ථාව අනුසය මට්ටමින්මයි අපට සාකච්ඡා කරගන්න පුළුවන් වෙන්නේ. මනාප වශයෙන් පිළිගත්ත තැනක රාග අනුසයමයි මෝරන්නේ. අමනාප වශයෙන් පිළිගත්ත තැනක පින්වත්නි, පටිග අනුසයමයි මෝරන්නේ. ඥාන සම්ප්‍රයුක්ත උපේක්ෂාවක් නැති තැනක ගිහියෙක් හෝ වේවා, පැවිද්දෙක් හෝ වේවා, ඔබද මමද අප දෙදෙනාම අනාතයි පින්වත්නි. අපට කිසිම හවුහරණක් නැහැ, රැකවරණයක් නැහැ, පිළිසරණක් නැහැ පින්වත්නි. එහෙමනම් මේ මනාප අමනාප වශයෙන් අත්දකින ලෝකයේ ඇතුලේ අපිට කෙලෙස් විසින් බරපතල විදියට අපිට අභියෝග කරමින් සිටිනවා. එතකොට මනාප අමනාප වශයෙන් පිළිගන්න ලෝකයේ උපේක්ෂා සහගත වෙනකොට උපේක්ෂාව වනාහි කුසලතාවේමයි, ඒක දක්ෂකමමයි. උපේක්ෂාව වනාහි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයාගේ මූලික දක්ෂතාවේමයි පින්වත්නි. මනාප වශයෙන් පිළිගැනීමත් අමනාප වශයෙන් ගැටුම් කටයුතු ස්වභාවයක් පින්වත්නි, අකුසලතාවයේ විසෙහිමයි අපි සංග්‍රහ කරලා බලන්න ඕන. නමුත් කුසලය අකුසලයෙන් තවන්න හැදුවත් පින්වත්නි, අකුසලයේ බරපතලයි මෝරලයිනවා. මනා ඇහෙන් දකින රූපේ පදනම් කරගෙන මනාප වශයෙන් අවිද්‍යා සහගත වැටහෙන එකම බරපතලයි. මොනවා උපේක්ෂා සහගතව බලන්න පුළුවන් වුණත් අනේ ස්වාමීන් වහන්සේ මට දරුව දිහානම් බලන්න බෑ, මට මොනවා වුණත් කමක් නැහැ, මගේ දරුවට හොඳ කල දසාවක් යන්න ඕන කියලා වටිනාකම් වැඩියෙන් වැටෙන රූප තමන්ගේ ඇස ඉදිරියට එනකොට ඒ රූපයම අභිනන්දනය වෙනවා. ඒක මේ හිතේ ස්වභාවය. වටිනාකම පේන තාක්කල් පින්වත්නි බැඳෙන එක සාමාන්‍ය තත්ත්වයක්.
වටිනාකම නොපෙනෙන ආකාරයට බුදුරජාණන් වහන්සේ ආචික්කනා දේශනා පඤ්ඤපනා පට්ඨපනා විවරණා විභජනා බෙදලා පෙන්වා වදාළේ මොකක්ද? වටිනාකමක් කියලා මහණෙනි නුඹලාට මේවායේ මොනවද ගන්න තියෙන්නේ? මහණෙනි කොයි කොටසද වටින්නේ? පින්වත් මහණෙනි නුඹලා හොඳට විසුරුවා බලව්. මොනවද පින්වත් මහණෙනි අගයක් සාරයක් වටිනාකමක් සහිත ආයතනයන්ගෙන් අත්දකින ලෝකයේ ඇතුලේ අභිනන්දනය කරන්න තියෙන්නේ මොන කොටසද කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා මතු කරලා පඤ්ඤපනා පනවලා පට්ඨපනා පිහිටුවලා විභරණා විවෘත කරලා විභජනා බෙදලා උත්තානි කම්මං ඉස්මතු කරලා පෙන්නලා තියෙද්දිත් අවිද්‍යා සහගත තමන්ගේ හුදු ආත්ම දෘෂ්ටියටම වටිනාකම දෙනවා නම් කවරක් කරන්නද පින්වත්නි ධර්මයට? දැන් මේ විදියට බලනකොට ඒ ශ්‍රාවකයා තුළ පින්වත්නි චලංග සමන්නාගත භාවයේ වනාහි ආයතනයන්ගෙන් අත්දකින ලෝකයේ මනාපමනාප වශයෙන් පිළිගැනීම අකුසලතාවේමයි උපේක්ෂා විහරණේ කුසලතාවේමයි කියලා සංග්‍රහ කරලා බැලුවත් පින්වත්නි කුසලතාවේ යට ගිහින් අවිද්‍යා සහගත හුදු දෘෂ්ටියම මතුවලා ඉඳ ගන්නවා. එතකොට බුදුරජාණන් වහන්සේ අපට අනුදැන වදාලා පින්වත් මහණෙනි ඒත් කමක් නැහැ අවිද්‍යා සහගත කෙලෙස් වලින් බරවෙච්ච සත්වයේගේ සිත ඔය වගේ තමයි. අවිද්‍යා සහගත සත්වයාගේ සිත ඔහොම තමයි පින්වත් මහණෙනි කියලා බුදුරජාණන් වහන්සේ බලන්න අපට කරපු අනුකම්පාව පින්වත් මහණෙනි ආදීනෝම දකින්න කියලා අනුදැන වදාලා. ආදීනෝම දකින්න ඕන පින්වත්නි. පින්වත්නි පෙර ඇසෙන් අධ්‍යක්පු ලෝකයේ අභිනන්දනේ කර කර ඇස ඇසුරු කරගෙන පින්වත්නි සිතින් කයින් වචනෙන් කර්ම රැස්වීමම නිමිත පුනර්භවයේ හදලා දුන්නේ අන්න ආදීනෝම දකින්නවා. යම් කෙනෙක් ඇස ඇසුරු කරනකොට ඇසින් අත්දකින ලෝකයේ මනාප වශයෙන් පිළි අරගෙන අමනාප වශයෙන් පිළි අරගෙන ඇලීම් ගැටීම් පදනම් කරගෙන එයා ඒවාට ප්‍රතිචාර දක්වනකොට එයා තුල ගොඩනැගිච්ච රූප සංචේතනාව රූපේ ඇසුරු කරගෙන තමා තුල ගොඩනැගුණු සිතුවිලි තමයි යථාර්ථයක් බවට පත් වෙනකොට සිතින් සැලසුම් කර කර වචන වලින් කතා කර කර කයින් වැඩ කර කර සිතින් කයින් වචනින් කර්ම රැස් කර කර රැස් කර කර ඒ කර්මය තමයි පින්වත්නි මේ විදියට ප්‍රතිසන්දි විඥානයේ පැල කළේ. ඒක තිරිසනෙක්ගේ කුසේ වෙන්න පුළුවන් ගවයේගේ කුසේ වෙන්න පුළුවන් නිරේ නිර්සත්ත්වයේගේ කතාව විදියට මගේ කතාව ලියවෙන්න පුළුවන් ඉස්සරහට මගේ කතාවේ මීට පෙරත් එහෙම ලියවිලා තිබුණා. අද මේ විදියට මනුස්ස ලෝකෙට හරියන විදියට අසකනනාසේ දිවකයි මනස පිහිටලා තිබ්බට පෙර සංසාරයේ පින්වත්නි ඇසින් අද්දකපු ලෝකේ පදනම් කරගෙන මනාපමනාප වශයෙන් පිළිගන්නකොට ගොඩනැගිච්ච රූප සංචේතනාව පදනම් කරගෙන සිතින් කයින් වචනෙන් ගොඩනගාගත් කර්මී විසින් මාව නිරේ නිර්සත්ත්වයක් විදියටත් මගේ කතාව ලියවන්න ඇති. අද මේ හොඳට තුන් වේලම කාල හිටියට ඇස අභිනන්දනේ කරනකොට මා තුල රැස්වෙන රූප සංචේතනාව රූප අද්දකිනකොට තමා තුල සිතුවිලි ගලනකම අනාගතේ අද හොඳට බත්මාළු පිණි කාල හිටියට අනාගතේ සුදා භෝජනේ වගේ පින්වත්නි අසුචි අනුභව කරන තැනකට මාව ඇදලා වට්ටලා විසි කරලා දාන්න පුළුවන් එච්චර අවදානකව මං ඉන්නේ. ආන්න දැන් යා ආදීනවම දකිනවා පින්වත්නි. ඒ ආදීනවම දකිනකොට පින්වත්නි ඒ ආදීනව දකින්න පින්වත්නි උපේක්ෂාවමයි මට පිලිසරණ වෙන්න නම් මට පිලිසරණක් නැහැ කියලා සිත මැදහත් වෙන්න ගන්නවා. ඒත් මැදහත් වෙන්නේ නැතුව පින්වත්නි ඇසින් අත්දකින ලෝකය මනාප වශයෙන් අමනාප වශයෙන් වැටහෙන තාබේ ප්‍රබල නම් ආදීනෝ මිනිහි කලත් හිත යට යන්න පුළුවන්. සතර අපායට වැටෙයි මම මේ විදියට ඇසින් ලෝකේ අභිනන්දනේ කළොත් කියලා දකින්නකොට නෑ කමක් නෑ අපාය ගියත් කමක් නෑ මේ රූපේ නම් මට අත්හරින්න බෑ ස්වාමීනි කියන තැනකට ඕගොල්ලන්ගේ සිත තුල බරපතල ආලයාබිනිවේශයක් හිත තුල හට ගන්න පුළුවන්. ආදීනෝ පේනවා ආදීනව දකින්නකොට හිතෙනවා නෑ මට මොනවා වුණත් කමක් නෑ යන අපායක ගියදෙන් අනේ මට මේ රූපේ අත්හරින්න බෑ මේ රූපේ අත්හරින්නේ කොහොමද මම කියලා දරුවගේ රූපේ අම්මගේ රූපේ තාත්තගේ රූපේ පෙම්වතාගේ රූපේ පෙම්වතියගේ රූපය වටිනා රූපයක් හැටියට ඇසින් අභිනන්දනය වෙන්න පුළුවන් පින්වත්නි. ගැටුම් කටයුතු අවස්ථාවත් ඔය වගේමයි. එතකොට පින්වත්නි ආදීනව මෙනෙහි කළත් සාර්ථක නෑ වැඩි.
ආදීනෝ මෙනෙහි කරනවා. පෙර සංසාරීත් ඇසින් ඔය විදියටම අවිද්‍යා සහගතව පිළිගැනීම ඇතුළේ නේද ඉපදිමින් මැරිමින් යන සංසාරී නැවත නැවත හැ ඉපදුනේ. මේ වෙලාවේ මම ඇසින් අභිනන්දනය කරන ලෝකේ පදනම් කරගෙන නැවත නැවත මගේ ඇසම උපදිනවා නේද? ඒ ඇස නිරේ නිරසත්වයේගේ කතාව විදියට ලියවෙන්න බැරිද? පුළුවන්නේ. මං ඉබඳු අවධානමකන ඉන්නේ බොය විදියට ආදීනව මෙනෙහි කරන්න. පින්වත්නි, ආදීනව මෙනෙහි කරනකොට සිත උපේක්ෂා සහගත වෙනවා. ඒත් පින්වත්නි, රූප නිමිත්තානුසාරීව හිත පවතින එක ප්‍රබල නම් කොච්චර ආදීනව මෙනෙහි කරත් පින්වත්නි, රූපයට ඇලෙන එක, බැඳෙන එක, මුලාවෙන එක, ගැටෙන එක නවතින්නේ නැහැ. එතකොට බුදුරජාණන් වහන්සේ බලන්න පින්වත්නි, අප කෙරෙහි දක්වන අනුකම්පාව, කරුණාව, භාග්‍යවතුන් වහන්සේ අපට අනුදැන වදාලා පින්වත් මහණෙනි, පුළුවන් තරම් මෙනෙහි නොකර ඉන්න කියනවා. පුළුවන් තරම් මෙනෙහි නොකර ඉන්න කියනවා. ඒක පුදුම තරම් අපහසු දෙයක් පින්වත්නි. පුළුවන් තරම් මෙනෙහි නොකර ඉන්න කියනවා. මානසිකාරයේ වෙන පැත්තකට යවන්න කියනවා. පින්වත්නි, යම් තාක් සිත තුළ ධර්ම හට ගන්නවා නම් මනාපකම පදනම් කරගෙන හෝ වේවා, අමනාපකම පදනම් කරගෙන හෝ වේවා, අපි තුළ යම් තාක් ධර්ම හට ගන්නවා නම් ඒ ධර්ම හටගන්නේ පින්වත්නි මානසිකාරයේ ප්‍රත්‍ය කරගෙනයි. ඒ නිසා ධර්මයේ පෙන්නනවා මානසිකාර සම්භවා සබ්බේ ධම්මා. යම් තාක් ධර්ම සමුදේ වෙනවද මානසිකාරයේ ප්‍රත්‍ය කරගෙනයි සමුදේ වෙන්නේ. මානසිකාරයේ නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙ යනවා. පින්වත්නි, හොඳට බලන්න, රාගයේ උපදින්නේ රාගය ඇති වෙන විදියට මානසිකාරයේ කරන තාක්කල් පමණයි. පින්වත්නි, මානසිකාරයේ වෙන පැත්තකට ගත්ත ගමන්ම රාගය යට යනවා. පින්වත්නි, එතකොට දැන් මානසිකාරයේ වෙන පැත්තකට ගන්නත් හැකියාවක් නැහැ. ආ, අරමුණ ප්‍රබලයි, නිමිත්ත ප්‍රබලයි, නිමිති අනුනිමිති සටහන් වෙච්ච ඇතුළාන්තයේ තුල අවිද්‍යාවම ප්‍රබලයි. නැවත නැවත මානසිකාරයේ වෙන්නේ පින්වත්නි අර මනාපකමට අදාළ පදනමමයි, අමනාපකමට අදාළ පදනමමයි. පින්වත්නි බලන්න, මෙනෙහි කිරීම හෙට මෙහෙට කළත් එයාට සාර්ථක වුණේ නැහැ. එතකොට ඒ ශ්‍රාවකයා බලනවා කොහොමද? හැම වෙලාවකම යා කල්පනා කරලා බලනවා, විතර්ක මූලයේම හොයාගෙන යනවා. තමන්ගේ සිත තුළ මනාපමනාප වශයෙන් ඇසින් අත්දකින ලෝකේ පදනම් කරගෙන මේම මනාපමනාප වශයෙන් හිටින්නේ කුමක් නිසාද? දැන් යම් වෙලාවක පින්වත්නි, ඇසින් අත්දකින ලෝකේ පදනම් කරගෙන අමනාපකමක් ඇති වුණා නම් ඇයි මගේ සිතේ මෙහෙම අමනාපකමක් ඇති වුණේ කියලා විතර්කයට අදාළ මූලික දත්ත ගවේෂණය කරගෙන යනකොට සමහර විට ලැජ්ජාවක් වුණත් ඇති වෙන්න පුළුවන්. මේ වගේ ස්වල්ප දෙයක් එක්කද මම මේ ඇලිලා පැටලිලා බැඳිලා ඉඳලා තියෙන්නේ කියලා මූලය හොයාගෙන යනවා. මූලය හොයාගෙන යනවා. එතකොට මේ මූලය හොයාගෙන යනකොට පින්වත්නි, තමා තුළ නිකන් ලැජ්ජාවක් වුණත් උපදින්න පුළුවන්. මම මේ ඇලිලා බැඳිලා ගැට ගැහිලා අභිනන්දනය කර කර කල්පනා කර කර කන්නේ බොන්නේ නැතුව පවා සමහර කෙලෙස් විතර්ක වලට අරුතක් හොයාගෙන නිදි වරාගෙන කල්පනා කර කර හිටියට මොන්නතරම් ස්වල්ප දෙයක් වෙනුවෙන්ද මම මේ වැඩ කරලා තියෙන්නේ කියලා විතර්ක මූලය හොයාගෙන යනකොට යාට වැටහෙන්න ගන්නවා පින්වත්නි. එතකොට යාගේ සිත නිරන්තරයෙන් උපේක්ෂා සාගත වෙනවා. ඒ වගේම පින්වත්නි, ඇස පදනම් කරගෙන කර්මයේද කෙලෙසේද විපාකයේද හොඳට විමර්ශනය කරලා බලනකොට ඇස කියන්නේ මොකද්ද පින්වත්නි? ඇස කියන්නේ අන් කවර දෙයක්වත් නෙමෙයි පින්වත්නි. ඇස කියන්නේ විපාකයක්මයි. මේ ඇහැ කියන්නේ පින්වත්නි විපාකයක්මයි. ඒකයි අපි ඔක්කොටම මනාප විදියට මෙහැ පාවිච්චි කරගන්න බැරි. ඇහැ කියන්නේ පින්වත්නි විපාකයක්මයි. ඇසෙන් අභිනන්දනේ වෙන්න අභිනන්දනේ වෙන්න පින්වත්නි විපාකයෙන්ම අවබෝධය වැහිලා යනවා. ඒකට අපි කියනවා විපාකාවරණ කියලා. අවබෝධය වැහෙන්න පුළුවන් ප්‍රධාන ධාරාවේ සාකච්ඡා තුනක් ධර්මයේ පෙන්නවා. මොනවද ඒ? කම්මාවරණ, විපාකාවරණ, කිලේසාවරණ කියලා. පින්වත්නි, මේ ඇස කියන්නේ විපාකයක් විදියටම දකින්න. මේ දැන් බලන්න, මේ විදියට නොයේ ක්‍රියාමාර්ගවලින් දකිනකොට ඒ දැක්ම ඇතුළේ වුණත් පින්වත්නි ඇහෙන් අභිනන්දනය වෙන එක නවතින්නේ නැහැ. මනාප වශයෙන් ඇහැමත පදිංචි වෙන එක, මනාප වශයෙන් ඇහෙන් දකින ලෝකේ පිළිගන්න එක, ඒ ලෝකේ පරිස්සම් කරන්න, නඩත්තු කරන්න, ආරක්ෂා කරන්න, රැකවරණය හදන්න තමන්ගේ අවබෝධයට ඇති අවකාශය පවා විසි කරලා දාන එක නවතින්නේ නැහැ.
ඒ නවතින් නැතිවෙන්න නැතිවෙන්න පින්වත්නි විපාකින්ම යාගේ අවබෝධය වැහිල යන්නේ. ඔගොල්ලෝ අහලා ඇති ඔය ආවරණ කියලා සූත්‍රයක් තියෙනවා. ඒක ධර්මයේ පෙන්වනවා පින්වත් මහණෙනි නිවන වැහෙන්න පුළුවන් විපාකාවරණ වලින්, කම්මාවරණ වලින් වැහෙන්න පුළුවන්, කිලේසාවරණ වලින් වැහෙන්න පුළුවන්. දැන් අපි දක්ෂ වෙන්න ඕන ඇස පදනම් කරගෙන විපාකී කියන්නේ මොකද්ද, කර්මී කියන්නේ මොකද්ද, කිලේසී කියන්නේ මොකද්ද කියලා ඇස ඇසුරු කරගෙන කියවා ගන්න හැකියාවක් තියෙන්න ඕන. ඇස කියන්නේ පින්වත්නි විපාකයක්මයි. ඕගොල්ලන්ට ඕන ඕන විදිහට හැදිච්ච එකක් නෙමෙයි. මේ ආයතන හය කියන්නේ පින්වත්නි විපාකයක්මයි. මේවා අපිට ඕන ඕන විදිහට අපිට හදා ගන්න පුළුවන්කමක් නැහැ. කාටද පින්වත්නි ඇස තමන්ගේ වසඟේ පවත්ව ගන්න පුළුවන් වෙලා තියෙන්නේ? කිසි කෙනෙකුට බෑ පින්වත්නි. මනාප වශයෙන් අමනාප වශයෙන් අත්දකින්න ලෝකයට අභියෝග කරන්න පින්වත්නි අපි කාටවත් පුළුවන්ද? කාටවත් බෑ පින්වත්නි. ඇයි බැරි? විපාකයක් නිසා. මේ ඇස පින්වත්නි විපාකයක්, පෙර හේතුඵල දහමින් හැදිච්ච එකක්. ඒකයි විපාකයක් කියන්නේ. මේ ඇස කියන්නේ නාම රූප පත්‍ය සලායතනං, නාම රූපයන් නිසා හටගත් එකක්. නාම රූප කියන්නේ පින්වත්නි විපාක ස්කන්ධ ටිකක්. විපාක ස්කන්ධ ටිකක්. මේ ඇස තුලින් අත්දකින ලෝකයේ සම්බන්ධ ඇසේ යම් පහළවීමක් ඇද්ද, ඒක විපාකයේ විශේෂීම සංග්‍රහ කරලා බලන හැකියාව තියාගන්න. ඇස විපාක විශේෂීම සංග්‍රහ කරලා කියවලා තේරුම් ගන්න පුළුවන් හැකියාව තියාගන්න. ඒකයි අපිට ඕන ඕන විදිහට හැ නඩත්තු කරන්න බැරි. මෙතන ඉන්න කාට හරි පුළුවන්ද මේ කන තමන්ගේ වසඟේ පවත්ව ගන්න? කාටවත් බෑ පින්වත්නි. කාට හරි කෙනෙකුට පුළුවන්ද මේ බණ විතරක් ඇහිවා ඉතුරු ශබ්ද නොඇසේවා කියලා බණ විතරක් අහගෙන ඉතුරු ශබ්ද ඔක්කොම අහන්න නැතුව ඉන්න කාට හරි පුළුවන්ද? බෑ පින්වත්නි. ඒ ඇයි? මනාපේවත් ඇහෙනවා, අමනාපේවත් ඇහෙනවා, සුදුසු දේවලුත් ඇහෙනවා, නුසුදුසු දේවලුත් ඇහෙනවා, සුදුසු කාලෙත් ඇහෙනවා, නුසුදුසු කාලෙත් ඇහෙනවා, සත්‍යයත් ඇහෙනවා, බොරුත් ඇහෙනවා. මේ කනට මොනවද පින්වත්නි අහුවෙන්නේ නැත්ති? හැම දෙයක්ම අහුවෙනවා. නමුත් මම මේ හැම එකටම කැමති නැහැ පින්වත්නි. මම කැමති සත්‍යයට, මම කැමති මනාප දෙයට, මම කැමති මිහිරි දෙයට. මම කැමති නැහැ මට චෝදනා කරනවට. මම කැමති නැහැ අමනාප ශබ්ද මට ඇහෙනවට. නමුත් පින්වත්නි මනාපේවයි අමනාපේවයි ඔක්කොම මේ කනට වැටෙන්නේ ඇයි පින්වත්නි? විපාකයක් නිසා. මේ කන කියන්නේ විපාකයක් නිසා පින්වත්නි. ඒතර දැන් අපිට පුරුදු පුළුවන් වෙන්න ඕන චලංග සමන්නාගත භාවය පිණිස. මොකද්ද චලංග සමන්නාගත භාවය කියන්නේ? අංග 6කින් යුක්ත භාවය පිණිස. මොකක්ද අංග 6කින් යුක්ත භාවය කියන්නේ? උදාහරණයක් විදියට ගත්තොත් ඇසින් රූපේ දකින්කොට රූපයෙන් මනාප වශයෙන්ුත් පිළිගන්නේ නැතුව, අමනාප වශයෙන් පිළිගන්නේ නැතුව උපෙක්ඛෝ විහෙරති, උපේක්ෂා විහරණයකින් වාසය කරන්න පුළුවන් හැකියාව බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකේකට වමනා කරනවා. නමුත් ඒ හැකියාව අපට නැහැ. ඒ නිසා අපි නොයෙක් ක්‍රියාමාර්ග කරලා කරලා බලනවා. නමුත් සමහර තැන්වල අතිශය අසාර්ථකයි. සිත ඇලෙන එක, ගැටෙන එක, මුලා වෙන එක, තෘෂ්ණා කරන එක නවතින්නේ නැහැ පින්වත්නි. දැන් අපි බලනවා ඇස විපාකයේ විශේෂ සංග්‍රහ කරලා බලනවා, කර්මයේ විශේෂ සංග්‍රහ කරලා බලනවා, කිලේසයේ විශේෂ සංග්‍රහ කරලා බලනවා. ඇස කියන්නේ විපාකයක් පින්වත්නි. ඇස කියන්නේ පෙර හේතුඵල ධමකින් හැදිච්ච එකක්. ඒකයි අපි කොච්චර මනාප වුණත් මනාප විදියට හැ පාවිච්චි කරගන්න නඩත්තු කරගන්න අපට බැරි වෙලා තියෙන්නේ. එතකොට ඇසින් මනාප ලෝකයක් හඹාගෙන යනකොට ඇසින් අත්දකින්න ලෝකයත් එක්ක ගැටුම් කටයුතු විදියට පින්වත්නි සිත තුළ බරපතල උද්වේගයක් හදාගෙන ව්‍යාපාදයටම තල්ලුවක් දීගෙන වැඩ කරනකොට පින්වත්නි අන් කවර දෙයකින්වත් නිමී වැහින්නේ විපාකයෙන්මයි පින්වත්නි වැහිලා යන්නේ. එතකොට දැන් ඇස විපාකයක් නම් කර්මය මොකද්ද? කම්මාවරණ. ඇස විපාකයක් කියලා දකින්න නැතුව ඇසින් මනාප වශයෙන් රූපේ දකින්නකොට මනාප වශයෙන් පිළිගැනීමක් තියෙනවා නම්, අමනාප වශයෙන් පිළිගැනීමක් තියෙනවා නම්, හා හොඳයි මනාප වශයෙන් ඔන්න පිළිගත්ත කියලා අතහැරලා දාන්න පුළුවන් වෙයි. බෑ පින්වත්නි. අමනාප වශයෙන් ගැටුම් කටයුතු විදියට ඇසින් අත්දකින ලෝකය අමනාප වශයෙන් ග්‍රහණය කරගත්ත තැනක පින්වත්නි කන අතහැරලා දාන්න, ඇස අතහැරලා දාන්න පුළුවන්ද?
බෑ පින්වත්න, අමනාප වසයෙන් ගැටුම් කටයුතු විදියට තමා තුළ අභ්‍යන්තරය තුළ ව්‍යාපාද සහගතව බුරබුරා අමනාප ගතියක් ලැබෙන වැටෙනවනං අන්ද කරනෝ අයාගේ ඇතුළේ අන්ද වෙලා යනවා. අචක්කු කරනෝ ධර්ම ඇස වැහිල යනවා පින්වත්න. අනිබ්බාන සංවත්තනිකෝ, අම්මා නිවන කෙරෙහි අවකාශයේ තිබුණනං ඔය මනා පමනාපෝසින් ඕගොලු ආයතනහයින් අත්දකින ලෝකයේ පිළිගැනීම ඇතුළේ නිවන පිණිස අනිබ්බාන සංවත්තනිකෝ, නිවන පිණිස තිබුණු අවකාශයේ සහ මුලින්ම වැහිල යනවා පින්වත්නි. එහෙනම් කර විපාකයේ විදියට විතරක් නෙමෙයි ඇස දකින්න ඕන පින්වත්නි, කම් කර ඇස ඇසුරු කරගෙන ගොඩනැගෙන කර්මයක් දකින්න පුළුවන් වෙන උන කම්මාවරණ. ඇසින් මනාප වශයෙන් පිළිගැනීමක් ඇති වුණොත්, ඇසින් අමනාප වශයෙන් ගැටුම් කටයුතු විදියට ඇතුළාන්තයේ තුල පිළිගැනීමක් ඇති වුණොත්, මනාප වශයෙන් පිළිගැනීමත් අමනාප වශයෙන් ගැටුම් කටයුතු විදියට ඇසින් අත්දකින ලෝකේ පදනම් කරගෙන එයා ප්‍රතිචාර දක්වනකමක් ආවොත් පින්වත්නි, ඒ අමනාප වශයෙන් මම අමනාපයි කියලා පැත්තකට වෙන්නේ නැහැ පින්වත්නි. මේ සිත අමනාප වශයෙන් සිත තුළ ගැටුම් කටයුතු ස්වභාවයක් ආවොත් ඒ වෙනුවෙන් සිතින් සැලසුම් කරනවා පින්වත්නි, වචනින් කතා කරනවා පින්වත්නි, ඒ වගේම පින්වත්නි කයින් වැඩ කරනවා. සිතින් කයින් වචනින් ගොඩනැගෙන දේ මොකද්ද? ඇසේ අභිනන්දනයේ මත, ඇසෙන් අත්දකින ලෝකය මනාප අමනාප වශයෙන් පිළිගැනීම තුළ පින්වත්නි, එයා එතනම එතනම අතහැරලා දාන්න ලෑස්ති නෑ. ඇයි? උපේක්ෂාවක හලකවත් නෑ එයා. ඇසෙන් අත්දකින ලෝකයේ ඇතුලේ පින්වත්නි ඇලුම් කටයුතු ගැටුම් කටයුතු විදියට ඇහැ පාවිච්චි කරන කමක් නම් තියෙන්නේ ඇලුණු තැන්වල පින්වත්නි සිතින් ඒ ඇලිච්ච ලෝකය හඹාගෙන යනවාමයි. ඇසෙන් අත්දකින ලෝකයේ කෙරෙහි ඇල්මක් ඇති වුණොත් ඒ ඇල්ම ඇති වෙච්ච ඒවා භාගයක් හරි මතක තියාගන්නවා. ඒකට ධර්මී තෝරනවා නානුභ්‍යංජනක් ගාහි හෝති කියලා. අනුභ්‍යංජනයක් හරි භාගයක් හරි පොඩි කෑල්ලක් හරි මතක තියාගන්නවා පින්වත්නි. තරුණියක් ලස්සන තරුණියක් දැක්කොත් එහෙම යන්තම් නිකන් හෙවණැල්ලක් හරි කොණ්ඩේ හරි මතක තියාගන්නවා. ඇඳුම හරි මතක තියාගන්නවා පින්වත්නි. සම්පූර්ණ රූපේ නැතත් භාගයක් හරි මතක තියාගන්නවා. ඒ මේ හිතේ හැටි. එහෙම මතක තියාගෙන මොකද කරන්නේ? මතක තියාගෙන සිතින් සැලසුම් කරනවා, ආය ආය හොයනවා, ආය ආය යාව ගැන කතා කරනවා. ඕක තමයි අපේ ස්වභාවය. ඒකනේ ධර්මයේ තෝරන්නේ රූප තණ්හාව ඇති වුණොත් පින්වත්නි රූප තණ්හාව නිසා රූපේ හඹාගෙන යන එක නවත්තන්නේ. තණ්හා පච්චයා පරියේෂණ, හඹාගෙන යනකොට එයා හඹාගෙන යන යෑම ඇතුලේ පින්වත්නි හොයන හොයන විදියට එයාට ලෝකේ මුණ ගැහෙන එක නවතින්නේ. ලැබෙනකොට පින්වත්නි ඒ ලැබිච්ච ලෝකේ හොයාපු එකමද කියලා විනිශ්චය කරලා බලන එක මේ හිත නවත්තන්නේ. ඒකට තමයි ධර්මී කියන්නේ ලාභම් පටිච්ච විනිච්ඡයෝ කියලා. එහෙම විනිශ්චය කරලා බලනකොට හොයපු එකම නම් ලැබිලා තියෙන්නේ චන්දරාගේ උපදින එක නවතින්නේ. බලන්න පින්වත්නි තෘෂ්ණාවේ මොන්නතරම් අතුරු පළවලට ගොඩකට අහුවෙලාද අපි ඉන්නේ කියලා. තණ්හාවේ මොන්නතරම් බරපතල අතුරු ප්‍රතිලාභයකට පින්වත්නි අපේ සිත අහුවෙලාද ඉන්නේ කියලා හොඳට විමසලා බලන්න පින්වත්නි. මෙබඳු ආකාරයට තමන්ගේ අභ්‍යන්තරයේ ගැඹුරින් විමසා නොබලන කෙනෙක් සෝතාපන්න වෙන්නේ කොහොමද කියලා හිතාගන්නවත් බෑ පින්වත්නි. මෙකල මිනිස්සු තුළ ධර්ම ශ්‍රවණිය තුළින් අවබෝධය කරා යන්න මාන බලාගෙන ඉන්න ලෝකයක් කොහොම එහෙම අවබෝධය කරා යන්නද පින්වත්නි? මොන්නතරම් සම්බාධක සහිත අවබෝධයේ වහලා දාන මට්ටමේ ජීවිතයක්ද පින්වත්නි අපි මේ නඩත්තු කරමින් ගෙවමින් ඉන්නේ? එහෙනම් ඇස කියන්නේ විපාකයක්. ඇස විපාකයේ විසෙහි දකින්න බැරි තාක්කල් විපාකයෙන් අවබෝධය වැහිලා යනවා. ඇයි ඇස විපාකයක් වෙන්නේ? ඇස පෙර හේතුඵල ධාමින් හැදිච්ච එක. අම්මා තාත්තාත් උදව් කළා එහි සම්භවයට, ආහාරයත් උදව් කළා එහි වැඩිවීමට. හැබැයි පින්වත්නි කර්මී විසින් තමයි චක්කු ප්‍රසාදේ උපද්දවල දුන්නේ. ඒ නිසා අම්මා තාත්තගේ සම්භවයට උදව් කළාට පින්වත්නි ඇසේ විශාලම කෘත්‍ය කරන්නේ පැරණි කර්මී විසින්. ඒකයි ඇස විපාකයක් කියලා කිව්වේ. පෙර කර්මයෙන් විපා ගොඩනැගිච්ච විපාකයක්මයි ඇහැ. ඒකයි මනාප වශයෙන් ඇහැ අපිට නඩත්තු කරගෙන පාවිච්චි කරගෙන බලාගෙන ඉන්න බැරි.
එතවට කම්මාවරණ කියන්නේ මොකක්ද? ඇස ඇසුරු කරගෙන ඇසින් යම් තැනක රූපයක් අභිනන්දනය වුණොත් මේ සිතින් ඒ රූපයේ මතක තියාගෙන භාගයක් හරි මතක තියාගෙන හොයාගෙන යන එක නවත්තන්නේ නැහැ පින්වත්නි. මේ ඇසින් රූපේ හඹාගෙන යන එක නවත්තන්නේ නැහැ. හොයන්ඩ හොයන්ඩ පින්වත්නි රූප ලැබෙනකොට සිතින්ම විනිශ්චය කර කර බලනවා හොයාපු එකමද මේ හම්බ වුණේ කියලා. හොයපු එකමනම් හම්බ වුණේ පින්වත්නි ඒ ලැබිච්ච තැනක විනිශ්චය කරනකොට එයාගේ සිත තුල චන්දරාගයේ උපදින එක නවතින්නේ නැහැ. චන්දරාගයේ උපදින එක නම් ඔය චන්දරාගයමයි සාංසාරික දැවිල්ල හදන්නේ. චන්දරාගය නිරුද්ධ වෙච්ච තැනක පින්වත්නි ඇසේ නිරෝධයයි යා සාක්ෂාත් කරන්නේ. බලන්න පින්වත්නි ධර්මීම තෝරනවා චක්කුං ලෝකේ පිය රූපං සාත රූපං එත්තේසා තණ්හා උපජ්ජමානා උපජ්ජති එත්ත නිවිස්සමානා නිවිස්සති කියලා. පින්වත් මහණෙනි ඇසෙන් දකින ලෝකය ප්‍රිය මధుර වශයෙන් යම් තැනක පිළිගත්තොත් චක්කුං ලෝකේ පිය රූපං සාත රූපං එත්තේසා තණ්හා උපජ්ජමානා උපජ්ජති එතනමයි පින්වත් මහණෙනි තණ්හා උපදින්නේ කියලා. තණ්හා උපදිනවා කියලා කියන්නේ මොකද්ද පින්වත්නි? දුකේ සමුදයමයි. දුකේ සමුදේමයි පින්වත්නි තණ්හාව කියලා කියන්නේ. එතකොට දුකේ සමුදේ වනාහි චක්කුං ලෝකේ පිය රූපං සාත රූපං ඇහෙන් අත්දකින ලෝකේ ප්‍රියභාවයෙන් මధుරභාවයෙන් පිළිගත් තැනකමයි පින්වත්නි මේ අරුබුදේ හටගන්නේ. වෙන තැනක නම් මේ අරුබුදේ හටගන්න විදියක් නැහැ. එතකොට දැන් මේ බඳු අරුබුදේක හිරවිච්ච තැනක පින්වත්නි භාග්‍යවතුන් වහන්සේ ළඟට එක්තරා වෙලාවක හේමක කියලා මානවකෙක් ඇවිල්ලා අහනවා, ස්වාමීනි ඔබ වහන්සේ මට කෙටියෙන් බණක් කියන්න, ඉච්ඡාසී කියන පරයාය කතා මට කියන්න එපා. පරණ උනාය මෙහෙම වුණා කියලා හැමෝම කියනවා, ඒව මට කියන්න එපා. ඉති භවිස්සති මේ බාවරී කියලා ප්‍රධාන පෙරේ ගුරුවරයෙක්ගේ ගෝලයාමයා. බාවරී කියලා භාරතේ හිටිය බොහොම ප්‍රකට බ්‍රාහ්මණි. එයාගේ ගෝලයාට තමයි බාවරී කතා කරලා කියන්නේ, පුතේ බුදු කෙනෙක් පහළ වෙලා කියලා ආරංචි, අපි ඕවා වැඩි විශ්වාස කරන්න ඕනේ නැහැ. උඹ ගිහින් කෝකටත් බලාපන් ඇත්තටම ඒ උත්තමයා බුදු වෙලාද කියලා. බලන්න මේ මිනිසුන්ගේ නිදහස් චින්තනේ, තමන්ව හුවා දක්වන්නේ. බුදු කෙනෙක් පහළ වෙලා කියලා ආරංචියක් තියනවා, ගිහින් පුතේ බලලා වරින් ඇත්තටම බුදු වෙලාද කියලා. හේමක කියන මානවකයාට කියනවා, තරුණයාට කියනවා, බුදු වෙලාද කියලා බලලා ඉන්න. එහෙනම් මතක තියාගන්න තව එකක්. මොකද්ද? අද වගේම බුදු වුණා මගඵල ලැබුවා කියපු අය එදත් ඉඳලා තියෙනවා පින්වත්නි. එදත් ඉඳලා තියෙනවා. එතකොට ඒකයි මේ බාවරී කියන්නේ, ගිහින් බලලා එන්න එයා බුදු වෙලාද නැද්ද කියලා. එතකොට එයා අහනවා, ගුරුතුමනි මම ඒ උත්තමයා බුදු වෙලාද නැද්ද කියලා කොහොමද හොයාගන්නේ? ඒක හරි ලේසි කියනවා. ප්‍රශ්න අහන්න එපා කියනවා. ඒ උත්තමයාට ප්‍රශ්න හිතේ තියාගන්න කියනවා, උත්තරේ දෙයි කියනවා. ප්‍රශ්න හිතේ තියාගන්න කියනවා, උත්තරේ දෙයි කියනවා. දැන් මේ තරුණයත් බොහොම දක්ෂ තීක්ෂණ නුවණක් තිබ්බ කෙනෙක්. අද ඉන්න අය වගේ නෙමෙයි. අද ඉන්න කෙනෙක් නම් ඇවිල්ලා බැලුවා ගියා යන්න. දැන් මෙයා මොකද කරේ? තමන්ගේ යාළුව ටිකකුත් එකතු කරගත්තා. එකතු කරගෙන බුදුරජාණන් වහන්සේ ළඟට ගිහින් වාඩි වුණා. වාඩි වෙලා හිමීට ප්‍රශ්නේ අදිෂ්ඨාන කරනවා. කොහොමද? එයා ප්‍රශ්නේ අදිෂ්ඨාන කරනවා, ඉච්ඡාසි මෙසේ විය කියලා ඔබ වහන්සේ මට බණ කියන්න එපා. මෙසේ විය, අතීත සිද්ධි මෙහෙම වුණා මෙහෙම වුණා මෙහෙම වුණා කියලා කියන්න පුළුවන් ඕන කෙනෙකුට. ඉති භවිස්සති, ඉති භවිස්සති කියන්නේ මෙසේ වන්නේය, එහෙම බණ කියන්නත් එපා මට. අනාගතයට මෙහෙම වෙයි, අනාගතයට මෙහෙම වෙයි හේමක, එහෙම බණ කියන්නත් එපා. එහෙම බණ කියන්නත් මට එපා. ඔබ වහන්සේ මට මේ වෙලාවෙම පිරිනිවන් පාන විදිය කියන්න. දැන් මිතර බුදුරජාණන් වහන්සේ මේ පදනම ඇතුළේ කෙලෙස් වලින් අවබෝධය වැහෙන්නේ නැති විදිය, විපාකයෙන් අවබෝධය වැහෙන්නේ නැති විදිය, කර්මයෙන් අවබෝධය වැහෙන්නේ නැති විදියයි මේ තරුණයාට කියන්නේ. අද ඉන්න කෙනෙකුට නම් සාමාන්‍ය කෙනෙකුට දරන්නවත් බෑ පින්වත් මේ කතාව. ඒතර බලන්න බුදුරජාණන් වහන්සේ උත්තරේ දෙනවා. එතරම් යා බුදුරජාණන් වහන්සේකින් තීක්ෂණ ප්‍රශ්න විමර්ශනයක් කරන්නේ මොකද්ද? අතීතේවත් මට එපා, අනාගතේවත් එපා, මෙහෙම වුණා කියලත් එපා, මෙහෙම වෙනවා කියලත් එපා. ඔබ වහන්සේ සැබෑමටම බුදු වෙලා නම් මේ මොහොතේ සම්පූර්ණයෙන් දුක නිමා කරලා සර්වාකාරයෙන් සිත උපේක්ෂාවකට පත් කරගෙන ඔබ වහන්සේ මතු කරන ධර්මයට සමවදින්නේ කොහොමද කියලා ඔබ වහන්සේ මට අනුකම්පාවෙන් කියන්න.
තොර බුදුරජාණන් වහන්සේ එකම එක වාක්‍යයක් ඇතුළ අවබෝධය සම්බන්ධ සමස්ත සම්පූර්ණයෙන්ම කතාව ස්මතු කරලා දක්වන විදිහ බලන්න මොන්න තරම් පුදුම සහගතයිද කියලා. ඉද දිට්ට සුතමුත විඤ්ඤාත පියරූපේසු හේමක මේ චන්දරාග විනෝදනං නිබ්බාන පදමච්චුතං ඉද දිට්ට සුතමුත විඤ්ඤාත ආයතන හයේ අත්දැකීම තුළ. දිට්ට සුතමුත විඤ්ඤාත කියන්නේ ඒකයි. මේ චලංග සමන්නාගත භාවයේ පදනම් කරගෙනම අවබෝධය කරා යන විදිය භාග්‍යවතුන් වහන්සේ හකුලුවා දක්වන විදිය බලන්න. මේකමයි මේ දැනුත් අපි කියාගෙන ආවේ. ඉද දිට්ට සුතමුත විඤ්ඤාත පියරූපේසු හේමක. ඉද දිට්ට සුතමුත විඤ්ඤාත කියන ස්වභාවය ඇතුලේ ප්‍රියභාවයෙන් පිළිගැනීම ඇතුලේ පිය රූපේසු හේමක චන්දරාග විනෝදනං චන්දරාගයෙන් තෙත් වෙනකම නැත්තං නිබ්බාන පද මච්චුතං. ඒකට තමයි හේමක අම්මා නිවන කියලා කියන්නේ. එතකොට මේ අත්දකින ඉද දිට්ට දකින් එක ඇතුලේ පින්වත්නි චන්දරාගයේ දක්වා උඩුදුවන එකයි ප්‍රශ්නේ. දකින්කොට පින්වත්නි අපි තුල මනාප වශයෙන් පිළිගැනීමක් ඇති වෙනවා නම් අමනාප වශයෙන් පිළිගැනීමක් අපි තුල ඇති වෙනවා නම් මනාප වශයෙන් හෝ වේවා අමනාප වශයෙන් හෝ වේවා අපි තුල යම් පිළිගැනීමක් ඇති වෙච්ච තැනක ඇලෙන ගැටෙන ස්වභාවය ඇතුලේ පින්වත්නි ඒ ඇලෙන ගැටෙන ස්වභාවයට අදාළව ඇස පරිහරණී වෙනකොට රූප නිමිත්ත හෝ භාගයක් හෝ මතක තියාගන්නක අසෘතවත් පුතග්ජනීගේ ස්වභාවය. එහෙම මතක තියාගෙන පින්වත්නි අපි මොකද්ද කරන්නේ? මතක තියාගෙන පින්වත්නි හොයාගෙන යනවා. හොයාගෙන යනවා. අවිද්‍යා සහගතව තෘෂ්ණා සහගතව මතක තබාගත්ත කමක් නම් තියෙන්නේ ඒ මතක තියාගත්ත රූපය හඹාගෙන යන්නේක කවදාවත් නවත්තන්න පුළුවන් කමක් නැහැ. හඹාගෙන යනකොට පින්වත්නි හොයාගෙන යන්න යන්න හොයන හොයන ඒවා හම්බ වෙනවා පින්වත්නි. ගමේ කතාවටත් කියනෝනේ හොයන්නාට හම්බ වෙයි කියලා. හොයන හොයනේම හම්බ වෙනකොට හොයාපු එකමද හම්බ වුණී කියලා විනිශ්චය කරලා බලනවා. ඔන්නෝකට තමයි උත්පත්ති භවයයි කර්ම භවයයි කියලා කියන්නේ. මතක තියාගෙන හොයාගෙන යන එකට තමයි කර්ම භවය කියන්නේ. හොයාගෙන යනකොට නැවත නැවත චක්කු විඥානේ පහ රූප පේන මට්ටම ඒක තමයි උත්පත්ති භවය කියන්නේ. බලන්න කොච්චර ගැඹුරු එකක්ද. හොයාගෙන මතක තියාගෙන හොයාගෙන යනකොට ඒක උත්පත්ති කර්ම භවය. හොයාගෙන යනකොට පේන මට්ටම හම්බ වෙන මට්ටම උත්පත්ති භවය. හම්බ වුණාට පස්සේ අවිද්‍යා සහගත සත්‍යයා හම්බ වුණේක නැවත නැවත මතක තියාගන්නවා ආයෙත් කර්ම භවය. පින්වත්නි සත්‍යයාගේ කතාව උත්පත්ති භවයයි කර්ම භවයයි අතර දෝලණය වෙන සංසිද්ධියක් විතරයි. වෙන මොකක්වත් නැහැ. හොයාගෙන යනකොට හම්බ වෙනවා. හොයාගෙන යන්නේක කර්ම භවය. හොයාගෙන යන්නේ මතක තියාගෙනනේ. හොයාගෙන යනකොට ලැබෙනවා ලැබෙන එක උත්පත්ති භවය. චක්කු විඥානේ පහළ වෙන මට්ටම උත්පත්ති භවය. ඒ උත්පත්ති භවය තුල ආයෙත් මතක තියාගන්නව ඕව හොයපු එකමයි හම්බුනේ කියලා හිතාගෙන මතක තියාගන්න. ආයෙත් මතක තියාගෙන හොයාගෙන යනවා. ඔයිට වඩා සාංසාරික සත්වයකට මොකුත් නැ පින්වත්නි. මොකුත්ම නැ. උපන් සත්‍යයාගේ සමස්ත කතාවම ඔච්චරයි පින්වත්නි. එතකොට ඒ හොයාගෙන යනකොට හම්බ වුණාම හම්බ වුණු ලෝකේ විනිශ්චය කරනකොට විනිච්ඡයම් පටිච්ච චන්දරාගෝ විනිශ්චය නිසායි චන්දරාගය උපදින්නේ. ඒකයි පින්වත්නි අවබෝධයේ බැහිලා තියෙන්නේ. එතකොට චන්දරාගේ ඉපදිච්ච ලෝකයේ වෙනුවෙන් සිතින් සැලසුම් කරන එක, කයින් වැඩ කරන එක, වචනින් කතා කරන එක පින්වත්නි අපි නවත්තන්නේ. සිතින් කයින් වචනින් ඇහෙන් දකින ලෝකයේ මනාප වශයෙන් හෝ වේවා අමනාප වශයෙන් හෝ වේවා අභිනන්දනේ වෙච්ච තැනක ඇසින් අත්දකින ලෝකයේ මනාප අමනාප වශයෙන් අභිනන්දනේ වෙච්ච තැනක උපේක්ෂාව කියලා එකක් කොහෙන්ද පින්වත්නි? උපේක්ෂාවක් නැති තැනක මනාප අමනාප වශයෙන් අභිනන්දනේ උණු ලෝකය පදනම් කරගෙන පින්වත්නි ඒ ශ්‍රාවකයා තුල සිතින් කයෙන් වචනයෙන් ක්‍රියාත්මක වීමක් ඇති වෙනවා නම් ඒ ක්‍රියාත්මක වීම ඇතුලේ ඒ අභිනන්දනේ උණු ලෝකය අත්පත් කරගන්න වැඩ කරනවා නම් ඒ වැඩ කරන එකට තමයි පින්වත්නි කියන්නේ කම්මාවරණ කියලා. ඒ කර්මීනුත් වැහෙනවා. එහෙන් අභිනන්දනේ වෙච්ච ලෝකේ පදනම් කරගෙන සිතින් කයින් වචනින් කර්ම රැස්වීමකුත් තියෙනවා. කර්ම රැස්ුනොත් පින්වත්නි කර්ම විඥානේ නිමීද ගර්භාෂයට බැහැගන්නේ. කර්ම විඥානේ නිමීද පින්වත්නි ඕපපාතික උපත කරා යන්නේ.
කර්ම විඤ්ඤාණය නෙමෙයිද පින්වත්නි සතරපා එක එක තැන්වල කරගහන්නේ. කම්මාවරණ කියන්නේ ඇහෙන් අභිනන්දනේ වෙච්ච තැනක සිතින් කයින් වචනින් යා තුල ක්‍රියාත්මක වීම ඇතුලේ ගොඩ නැගෙන තත්වය. ඇයි මෙහෙම ගොඩ නැගෙන්නේ? කෙලෙසාවරණ නිසා. ඇසෙන් අත්දකින ලෝකයේ මනාප වශයෙන් හෝ අමනාප වශයෙන් යාට අහුවෙන්නේ ඇහෙන් අත්දකින ලෝකයේ අභිනන්දනේ වෙච්ච නිසාමයි පින්වත්නි. වෙන දෙයක් නිසා නෙමෙයි. මනාප වශයෙන් හෝ වේවා අමනාප වශයෙන් හෝ වේවා එයාට ඇහෙන් අත්දකින ලෝකේ හසු වෙන්නේ ඇයි? ආවිද්‍යාවට එයා ඇහි නිරෝධය දන්නේ නැතිකමටමයි. ඇස නිරුද්ධ වී යන නිරෝධ ධර්මයක් විසෙහි ආර්ය සත්‍ය ඔසේ සංග්‍රහ කරලා විමර්ශනය කරලා බලන්න බැරි වෙච්ච කමමයි පින්වත්නි. ඇසෙන් අත්දකින ලෝකේ මම ඇස මගේ කියලා වැටහීමක් ඇති වෙන්නේ, මම මගේ කියන බැල්ම වැටහීම ඇති වෙන්නේ අවිද්‍යාවටමයි පින්වත්නි. ඇසේ යම් පහළවීමක් ඇද්ද ඒක විපාකයක් විදියට දකින්න පුළුවන් නම් ඇස ඇසුරු කරගෙන කර්ම රැස් වෙන්නේ නැහැ පින්වත්නි. ඇස ඇසුරු කරගෙන කවදාකවත් පින්වත්නි කර්ම රැස්වීමක් ඇති වෙන්නේ නැහැ. ඇස ඇසුරු කරගෙන අපි තුල කර්ම රැස්වීමක් ඇති වෙන්නේ පින්වත්නි අවිද්‍යාවටමයි. ඇසින් අත්දකින ලෝකේ පදනම් කරගෙන තමා තුල ඇතිවෙන රූප තණ්හාවටමයි. ඇසින් අත්දකින ලෝකේ පදනම් කරගෙන යා තුල ඇතිවෙච්ච උපාදානීයටමයි. අවිද්‍යා තණ්හා උපාදාන වනාහි කෙලෙස් ටිකමයි. ඇසින් අත්දකින ලෝකේ අවිද්‍යාවෙන් තණ්හාවෙන් උපාදානින් තෙත් වෙලා යනවනම් ඒකමයි පින්වත්නි කිලේසාවරණ කියන්නේ. දැන් බලන්න ඇස ඇතුලේ ඇස කියන්නේ විපාකයක්. ඇස විපාකයක් කියලා දන්නේ නැතුව මනාපමනාපසින් පිළිගන්නකොට විපාකයෙන් ආවරණය වෙනවා. විපාකාවරණ බලන්න ඒක කොච්චර ගැඹුරුයිද. ඇස පදනම් කරගෙන යා සිතින් කයින් වචනින් අර විපාකයෙන් වැහුණාට පස්සේ මනාපමනාපසින් පිළිගත්ත තැනක සිතින් කයින් වචනින් අලුතින් කර්ම රැස් වෙනවා. ඇස පදනම් කරගෙන ඒකට කියනවා මොකද්ද? කම්මාවරණ. ඇත්තටම විපාකාවරණයයි කර්මාවරණයයි අතර යා කරන්නේ කෙලෙස් ටික විසින් අවිද්‍යා තණ්හා උපාදාන ගතියමයි පින්වත්නි. ඇස ඇසුරු කරගෙන නැවත නැවත නව කර්ම සකස් වීමක් දක්වා ඔබව යා කරන්නේ ලෝකයට. අවිද්‍යාවත් නාම ධර්මයක්, තණ්හාවත් නාම ධර්මයක්, උපාදානයත් නාම ධර්මයක, ඔක්කොම මානසික ගති. ඒ නිසාමයි ධර්මී කිව්වේ මේ නාමයේ තරම් ඔබව ලෝකෙට යා කරන තවත් දෙයක් නැහැ කියලා. නාම ධර්ම ටික තරම් ඔබ මේ කෙලෙස් ටික තරම් ඔබ ලෝකෙට යා කරන තවත් දෙයක් නැහැ කියලා ඔබට මතක ඇති බුද්ධ දේශනාවේ තියෙනවා නන්දි සම්බන්ධනෝ ලෝකෝ කියලා. ඔබව නැවත නැවත පින්වත්නි ලෝකයට යා කරන්නේ කෙලෙස් ටිකමයි. ඒතොර කෙලෙස් වලිනුත් ඇහුනොත් පින්වත්නි නැවත අවබෝධය කරා යන ශ්‍රාවකී කොතනින්ද පටන් ගන්න හිතා ගන්නවත් බෑ පින්වත්නි. එහෙනම් මේ චලංග සමන්නාගතකම වනාහි බොහෝම බරපතල තත්ත්වයක්. ඒ චලංග සමන්නාගත භාවයට, ඒ කියන්නේ ඇසකන නාසී දිවකය මනස පදනම් කරගෙන උපේක්ෂා විහරණයකට අපේ සිත එකතු වෙන්නේ නැත්තම් පින්වත්නි අවබෝධය කරන් යන්න ඕගොල්ලෝ ඉච්චර හදිස්සි වෙන්න ඕනේ. ඇයි හදිස්සි වෙන්න ඕනේ කියන්නේ? අවබෝධය කරන් යන්න බෑ පින්වත්නි. අවබෝධය කරන් යන්න බෑ. එතකොට අවබෝධය කරා යන ශ්‍රාවකයා පින්වත්නි එහෙම අවබෝධය කරා යන්න නම් කෙලේසාවරණීන්, කම්මාවරණීන්, විපාකාවරණීන් ආවරණී නොවි ඉන්න නම් එයා තුල තුන්වෙනි පිළේදී හදා ගන්න ඕන මොකද්ද? ඒකා රක්කෝ. එකම එක සුරක්ෂාවක් හදා ගන්න ඕන, එකම එක රක්ෂණයක් හදා ගන්න ඕන, එකම එක රැකවරණයක් හදා ගන්න ඕන. මොකද්ද ඒ පින්වත්නි? සත්තාද රක්කෝ, සිහියමයි සතර සතිපට්ඨානෙමයි රැකවරණය. සතර සතිපට්ඨානෙමයි රැකවරණය පින්වත්නි. ඒ සතර සතිපට්ඨානෙ ඇස පදනම් කරගෙන යොදන්න පුළුවන් වුණොත් කර්මයෙන් වැහින්නෙත් නෑ, විපාකයෙන් වැහින්නෙත් නෑ, කෙලෙස් වලින් වැහින්නෙත් නෑ පින්වත්නි. ඇහෙන් ඇසේ කතාව ගැඹුරින් තේරුම් ගැනීම පිණිසමයි කායානුපස්සනාව වඩන්නේ. මේ මසස තුල මොකද්ද මම ආයෙනින් ගන්න තියෙන්නේ කියලා විසුරුවලා පෙන්නලා වින්කර කර පින්වත්නි මේ මසසේ කතාව පැහැදිලිව ධර්මයේ මතු කරලා පෙන්නනවා. ඇසින් මනාප වශයෙන් පිළිගන්නේ ඇසින් ආස්වාදයක් තියෙන නිසා. ඇසින් ලෝකේ පරිහරණය කරනකොට ආස්වාදයක් නැත්තම් පින්වත්නි ඇසින් අභිනන්දනේ වෙයිද ලෝකේ? වෙන්නේ නැහැ.
තමා තුළ හටගන්න වේදනාව ඇතිවෙවී නැතිවී යන බව වේදනානු පස්සනාවේ අපට ඒත්තු ගන්නනෝ අවබෝධ කරනවා. ඇස පදනම් කරගෙන රාගය හෝ ඇස පදනම් කරගෙන අමනාපකම නිසා දේශේ හෝ උපදිනකොට සරාගංමා චිත්තං සරාගං චිත්තන්ති පජානාති, ඇසෙන් අභිනන්දනය වීම ඇතුළේ මහණෙනි තමන්ගේ සිතම දකින්ද, වෙන දෙයක් නෙමෙයි තමන්ගේ සිතම දකින්ද, ඇසෙන් අභිනන්දනය වෙච්ච ලෝකයේ පැත්තට මම මගේ කියලා විසිරිලා ගියාට පින්වත් මහණෙනි ඇහෙන් අත්දකින ලෝකයේ ඇතුළේ මොකද්ද උණු සංසිද්ධිය? තමන්ගේ සිත තුළ රාගසිත ජනිත වීම විතරයි. කුමක් නිසාද රාගසිත ජනිත වුණේ? සරාගං වා චිත්තං සරාගං චිත්තන්ති පජානාති යන්න චිත්තානුපස්සනාව. රාගසිත එවදුනේ නාම රූප ධර්මයන් නිසා. නාම රූප ධර්මයන් ඇස පදනම් කරගෙන පහළ වෙනකොට නාම රූප පත්‍ය සලායතනං චක්කායතනේ පහළ වෙනවා. එසේ යම් පහළ වීමක් ඇද්ද, ඒ ඇසේ පහළ වීම තුලමයි පින්වත්නි මනාපමනාප වශයෙන් ඒ පුද්ගලයා තුල පිළිගැනීම ඇතුලේ රාගසිත හෝ ද්වේෂසිත ඇති වුණේ. දැන් පින්වත්නි සිහියේ නම් වූ රැකවරණේ හදාගත් ශ්‍රාවකයා ඇසින් අභිනන්දනය වෙච්ච ලෝකයේ දෙස නොව තමන්ගේම සිත දෙස බලන හැකියාව තියාගන්න ඕන. මේක තමයි තුන්වෙනි පෙළේදී කරන්නේ. තමන්ගේම සිත දකින්න හැකියාව තියාගන්න ඕනේ. එතකොට මොකද වෙටෙන්නේ? පින්වත්නි තමන්ගේ සිත දැක්ක කියලා රාගේ මඩින්න බෑ. එයාගේ සිත දැක ගන්නවා විතරයි පින්වත්නි කිසි දුක් කනස්සල්ලක් නැහැ. රාගය කෙලෙස් සහගත සත්වයා තුළ උපදිනවා කියන එක අරුමයක් නෙමෙයි, පුදුමයක් නෙමෙයි. කෙලෙස් සහගත සත්වයා තුළ රාගය උපදින එක සාමාන්‍ය තත්ත්වයක්, නික්කම්ම සාමාන්‍ය තත්ත්වයක් නෙමෙයි පින්වත්නි, අතිශයින්ම සාමාන්‍ය තත්ත්වයක්, අතිශයින්ම සාමාන්‍ය තත්ත්වයක්. සරාගං දැන් එයාගේ සිතයි දකින්නේ. ඉස්සල්ල ඇසින් අත්දකපු ලෝකය හඹාගෙන ගියාට පින්වත්නි දැන් එයාට එයාගේම සිත පේනවා. ඇසින් ලෝකේ අභිනන්දනය වෙනකොට සරාගී සිත පේනකොට සරාගං වා චිත්තං සරාගං චිත්තන්ති පජානාති, රාගසිත උපදිනකොට තමන්ට රාගසිතම පේන්න ගන්නවා පින්වත්නි. එතකොට ඒ රාගසිත පේනකොට එයා බලනවා රාග සතිපට්ඨානේ කියන්නේ සිහිය පිහිටවා ගන්නවා කියනකොට එයාට රාගසිත පේන්න ගන්නවා. සතිපට්ඨානේ වඩනවා කියන්නේ ඔකට නෙමෙයි පින්වත්නි. තමන්ගේ සිත දකින්න එක සතිපට්ඨානේ වැඩිමක් නෙමෙයි. ඕගොල්ලෝ හොඳට බලන්න පින්වත්නි සතිපට්ඨාන විභංග සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා. ඒ දේශනාවේ තියෙන්නේ පින්වත් මහණෙනි නුඹලාට සතිපට්ඨානේද සතිපට්ඨාන භාවනාවද සතිපට්ඨාන භාවනා ගාමිනී ප්‍රතිපදාවද කියන තුනම මම දේශනා කරන්නම් කියලා දේශනාව පටන් ගන්න. සතිපට්ඨානේ කියලා කියන්නේ තමන්ගේ දැන් අර ඇස පැත්තට විසිරිලා මමායනින් ඇසින් අත්දකින්න ලෝකයේ තෙත්ුණා වෙනුවට දැන් එයාට එයාගේ සිතම පේනවා. මනාප වශයෙන් ඇති වෙනකොට තමන් තුළ ජනිත වුණි සරාගී සිත බවක් දකින්නවා. අමනාප වශයෙන් ඇසින් අත්දකින්න ලෝකයේ පදනම් කරගෙන ගැටුම් කටයුතු විදියට අත්දැකීමට එකතු වෙනකොට පින්වත්නි තමා තුළ හටගත් දේශ සිතම දකින්නවා පින්වත්නි. හොඳට බලන්න පින්වත්නි ඕනෑම මනාප අමනාප අත්දැකීමක් තුළ තමන්ගෙම සිත දකින්න දක්ෂතාවය හදාගන්න. හැම වෙලාවකම තමන්ගේ සිත දකින්න දක්ෂතාවය හදාගන්න පින්වත්නි. ආමිහිරි කටුක රූපවාහිනී දර්ශනයක් තුළ පවා භික්ෂුවකගේ අශීලාචාර හැසිරීමක් වුණත් වර්තමානයේ අපිට රූපවාහිනී දකින්න ලැබෙන්න පුළුවන්. මොකද ඒවා වර්තමාන සමාජයේ අන්න වශ්‍ය විදියට හුවා දක්වමින් ඉන්නවා. භික්ෂුවක් තුළ වුණත් පින්වත්නි බොහෝම අශිෂ්ට චර්යාවක් මතුවෙන්න පුළුවන්. ඒක ධර්මතාවයක්. බුද්ධ කාලෙත් එසේමයි, මෙකලත් එසේමයි. කෙලෙස් සාගත සත්‍යයගෙන කල්පනා කරනකොට විමසනකොට බලනකොට ඒක පුදුමයක් නෙමෙයි. රූපවාහිනී එබඳු දර්ශනයක් දකිනකොට ඔබ තුල ඒ දර්ශනයේ පදනම් කරගෙන අනේ අපොයි කියලා කම්බුලට අත තියාගත්ත තැනක නම් ඉන්නේ. ඕගොල්ලන්ට සිහියෙන් ආරක්ෂාවක් ලැබිලා නැහැ පින්වත්නි. සිහියෙන් ආරක්ෂාව තිබුණු කෙනා දකින්න ඕන මේ භික්ෂුව දකිනකොට මගේ සිත තුල කොයි වගේ අදහසක් දාවේ? ව්‍යාපාද සහගත සිතක්. සමහර විට දානි ටිකවත් ආයේ දෙන්න ඕනේ නැහැ කියලා බරපතල ද්වේෂ සහගත සිතක් උපදින්න පුළුවන්. එක්තරා ස්වල්ප භික්ෂුවකගේ චර්යාවක් ඉදිරියේ සමස්ත සිල් ගුණධර්ම දියුණු කරන සංඝයා කෙරෙහිම අමිහිරි අත්දැකීමකට යන්න පුළුවන්.
ඒකින් ඔබමයි අදක්ෂ වුණේ. ඔබමයි අදක්ෂ වුණේ. ඔබ දක්ෂ වෙන්න ඕන සිහිය පිහිටුවාගෙන රැකවරණය හදාගන්න. දුර්වල භික්ෂුවකගේ චර්යාවක් ඉදිරියේ පවා පින්වත්නි අපට හැකියාවක් තියෙන ඕන අපිට අපේම සිත දකින්න. එතකොට ඒ භික්ෂුව දකින්නකොට ඒ හඬ අහනකොට මගේ සිත තුළ ව්‍යාපාදේ නම් හටගත්තේ, මගේ සිත තුළ ව්‍යාපාදේ කියන ධර්මයක් හටගත්තා. ව්‍යාපාදේ කියන ධර්මය කුමක් නිසාද ඇති වෙන්නේ? ව්‍යාපාදේ කියන ධර්මය මොනවා නිසාද හටගන්නේ? මානසිකාරේ නිසා. ව්‍යාපාදය කියන ධර්මය මානසිකාරයෙන් හටගෙන මානසිකාරයෙන් නිරුද්ධ වෙනකොටම ව්‍යාපාදේ නිරුද්ධයි. ඒ රූපරාමු පෙළ අයින් වෙලා ආයෙත් සුපුරුදු ටෙලිනාට්‍ය දකිනකොට ව්‍යාපාද සිත නිරුද්ධයි. පින්වත්නි, ඒ ටෙලිනාට්‍ය දකිනකොට ඒ රූපරාමු වලට අදාළව නැවත නැවත පින්වත්නි ධර්ම හිත තුළ සමුදේ වෙනවා. එහෙනම් ව්‍යාපාදී කියන සිත ඉපදුනේ මානසිකාරයේ නිසානම් මානසිකාරය නිරුද්ධ වෙනකොට නිරුද්ධ වී යන දෙයක් නේද මගේ මේ සිත තුළ හටගත්තේ කියලා ඔය ඇත්තන්න පුළුවන් වෙන්න ඕන. අමිහිරි භික්ෂුවකගේ වුණත් දර්ශනයක් ඉදිරි එහෙම දේවා පේන්න පුළුවන්, දකින්න පුළුවන්. මොකද මේ කෙලෙස් සහගත සත්වයා ඒවා ඕනෑවට වඩා මතු කරලා සංඝයාට මහා බරපතල අප්‍රසාදයක් හදන වෙලාවක අපි මේ ධර්ම කතාවට එකතු වෙන්නේ. ඒක දකිනකොට එබඳු අසිෂ්ඨ භික්ෂුවකගේ චර්යාව පවා විදර්ශනා කරන දක්ෂ සිතක් ගොඩනගා ගන්න. එබඳු සිතක් උපදිනකොට තමන්ගේ සිත නම් පේන්නේ ව්‍යාපාදී කියන ධර්මයේ මානසිකාරයේ නිසා ඇතිවෙලා මානසිකාරයේ නිරුද්ධ වෙලා යනකොට නිරුද්ධ වී යනවා කියලා බලනකොට යා වැඩුවේ පින්වත්නි කුමක්ද? ධම්මානුපස්සනාවමයි. චිත්තානුපස්සනාව නෙමෙයි, ධම්මානුපස්සන. හිතේ ධර්ම උපදින විදියයි යා බැලුවේ. එතකොට ඒ එබඳු යම්කිසි භික්ෂුවකගේ චර්යාවක් පවා අවබෝධයට අමා නිවනට කමඨහනක් අරගෙන එනවා නම් පින්වත්නි එබඳු දුර්වල භික්ෂුවක් පවා ඔබට අමා නිවනටමයි පාර හදලා දෙන්නේ. අමා නිහෙනම් පින්වත්නි කොහෙද අමනාපද්දකි? කොහෙද මනාප වශයෙන් ග්‍රහණය කරගන්න ලෝකයක්? මනාප වශයෙන් හෝ වේවා අමනාප වශයෙන් හෝ වේවා තමන්ගේම සිත දකින කෞශල්‍යමයි පින්වත්නි අපට උවමනා කරලා තියෙන්නේ. ඒ හැකියාවමයි අපට උවමනා කරන්නේ. ඒ නිසා තුන්වෙනි කාරණේ තමයි පින්වත්නි ඒකාරක්කෝ එකම එක ආරක්ෂාවක් තියාගන්න. එකම එක ආරක්ෂාවක් තියාගන්න ඒ තමයි පින්වත්නි සතර සතිපට්ඨානේ සුරක්ෂාවමයි. ඒ විදියට සුරක්ෂාව ගොඩනගා ගන්නකොට පින්වත්නි ඒ ඔබ තුල ඇතිවෙන්න ඕන හතරවෙනි පෙළේ ඇතිවෙන්න ඕන කාරණා කීපයක් තියෙනවා. හතරවෙනි අවස්ථාවේදී ඒ ශ්‍රාවකයා පින්වත්නි චතුරා පස්සේ නෝ හතර ආකාරයක පින්වත්නි ඒ රැකවරණේ පදනම් කරගෙන යම්කිසි ආකාරයක උපකාරාර්ථයක් හදා ගන්න ඕන. මොකද්ද ඒ? නුවණින් විමසමින් නුවණ පාවිච්චි කර කර පාවිච්චි කර කර පටිසේවණය පරිහරණය කිරීම තුළ නුවණින් විමස විමසා ප්‍රතිවේක්ෂණා කරන හැකියාව තියෙන්න ඕන. නුවණින් භික්ෂුවකට වුණත් බුදුරජාණන් වහන්සේ සිවුර පොරවනකොටම ප්‍රතිවේක්ෂණා කරන හැටියට අනුදෙන වදාළේ ඒකයි පින්වත්නි. දාන ටික වළඳනකොට භික්ෂුවකට පිණ්ඩපාත ප්‍රතිවේක්ෂණාව කියලා එකක් වදාළේ ඒකයි. ස්වල්ප ආචාර ධර්මයක් වුණාට පින්වත්නි සිහියෙන් ආරක්ෂාව ගත් තැනක ස්වල්ප වූ කෙලෙසයක් විසින් ඒ භික්ෂුව අමාරු වටන්න පුළුවන්. දැන් ඒ කාලේ සමහර ස්වාමීන් වහන්සේලා ඉතාම ස්වල්ප ප්‍රතිවේක්ෂණාවක් නැතිකම නිසා අමාරු වැටුණා. හොඳට සිහිනුවණත් පාවිච්චි කරලා හොඳට කල්පනා කරලා ධර්ම මාර්ගයට ආවේ. සමහර වෙලාවට පින්වත්නි දිව නිසා ආයෙත් සුපුරුදු කෙලෙස් වලටම ඒ ස්වාමීන් වහන්සේලා කඩා වැටිච්ච අවස්ථාව වුණ තරම් තියෙනවා. එතකොට අර ප්‍රතිවේක්ෂණාව නැති වුණොත් පටිසේවණිය තුල අමාරු වැටෙනවා. කාරණා හතරකින් එක උදව් ගන්න ඕන. පටිසේවණිය තුලත් නුවණින් විමසන්න ඕන. අදිවාසනී ඉවසන්න ඕන තැන හොඳට ඉවසන්න. මේ විදියට උපකාරී ගත්ත ශ්‍රාවකයා පටිසේවණේ පරිහරණය කරනකොට නුවණින් විමස විමසා ප්‍රතිවේක්ෂණා කර කර පරිහරණය කරන්න. අදිවාසනා හොඳට පින්වත්නි කෙලෙස් සහගත ලෝකයේ අරබුදේ වැටෙන්න ඉඩකඩ ඕගොල්ලන්ට වැඩි. ඒ නිසා පින්වත්නි හොඳට ඉවස ඉවසා ලෝකයේ පාවිච්චි කරන්න ලෝකයේ අත්දකින්න.
ඉවසන්ඩ ඕන තැන හොඳටෝම ඉවසන්ඩ පින්වත්නි. ඊළඟට පින්වත්නි පරිවර්ජනා විනෝදනා කියල තවත් දෙකක් තියෙනවා. මගහරින්ඩ ඕන තැන මගහරින්ඩ, දුරුකරන්ඩ ඕන තැන දුරුකරන්ඩ. නෑ මම ඉතින් දන්නවා ඕන පිරිහිච්ච සමාජයක ඉන්ඩ වගේ මෝඩ කතා කියන්න දෙපා. මේ සිත ගැන දන්න මනුස්සෙ කොයි වගේ දුරුවල කතා කියන්නේ. මං පොයිතනම් පිරිහිච්ච සමාජයකුණත් ස්වාමීන් වහන්ස මන්දන්නව ඉන්ඩ ඕන විදිය කියලනිකං අභිමානයෙන් කෙලෙස් එක්ක හැප්පෙන ගමන් කියන්න දෙපා. සමාජයේ පිරිහිලා තිබුණට ස්වාමීන් වහන්ස අපි හොඳනං ඉච්චරයිනි. ඒ කතාව පින්වත්නි කෙලෙස් සහගත ශ්‍රාවකයකුට ඔරොත්තු දෙන කතාවක් නෙමෙයි. මොකද එයා දන්නෙත් නෑ කෙලෙසේ විසින් යාව යට කරන තැන. එයා දන්නෙත් නෑ පින්වත්නි කෙලෙසේ විසින් යාව අමාරුවේ වටන තැන. ඒ නිසා පරිවර්ජනයත් විනෝදනයත් අධිවාසනයත් පටිසේවනයත් කියන කාරණා හතරෙන් සිහියේ රැකවරණේ ගත්ත ශ්‍රාවකයා හතරවෙනි පෙළේදී සංවේදී වෙන්න ඕන පින්වත්නි. හොඳටම සංවේදී වෙන්න ඕන. පස්වෙනි පියවරේදී ඒ ශ්‍රාවකයා තුළ ඇතිවෙන්න ඕන පින්වත්නි මේ විදියට අත්දකින්න ලෝකය පදනම් කරගෙන සිතත් සිතුවිලි ටිකත් අර තමා තුළ කුසල හේතු හෝ අකුසල හේතු පදනම් කරගෙන සිතත් චිත්ත චෛතසික ධර්ම ටිකත් තමා තුළ හටගන්නවා. ඒ හට ගැනීම ඇතුළේ සිද්ධ වන සංසිද්ධිය තුළ තමයි ඇසින් අත්දකින ආරම්මණය මත අපි ගිලා බහින්නේ. ගිලා බහින්න එතනයි පින්වත්නි. එතකොට යාමකද්ද කරන්න ඕන ආර්ය සත්‍ය ඔස්සේ විමසන හැකියාව. පින්වත්නි බුදුරජාණන් වහන්සේ අපට අනුදැන වදාළේ චතුරාර්ය සත්‍ය ඔස්සේ විමසා බලන හැටියටයි. පින්වත්නි ආයතනික ලෝකයේ දුකක් විදියටම දකින්ද, ඒකේ ආය අභිනන්දනය කරලා රහ කරලා බලන්න මුකුත් නැති බවම දකින්ද, සිහිය තියෙන නිසා ඒක හරි පහසුයි. ආයතන හයෙන් අත්දකින ලෝකයේ දුකක් විදියටම දකින්ද, ආයතන හයේ යම් පහළවීමක් ඇද්ද, ඒ පහළවීම අවිද්‍යා තණ්හා උපාදාන කියන කෙලෙස් ටික නිසා නැවත නැවත සමුදේවන නිසා අවිද්‍යා තණ්හා උපාදාන කියන එක දුක්ඛ සමුදේ විදියටම දකින්ද, වර්තමානයේ ඇස පාවිච්චි කරනකොට අවිද්‍යා තණ්හා උපාදාන ටික නැත්තම් ඇස නැවත නැවත හටගන්න මට්ටමට නෙමී පවතින්නේ, ඇසේ ඇස නිරුද්ධ වෙන ආකාරයටමයි පවතින්නේ කියලා පින්වත්නි දුක්ඛ නිරෝධාරිය සත්‍යයම දකින්ද. ඒ දුක නිරුද්ධ කිරීම පිණිස මාතුල ප්‍රතිපත්තියක් විදියට සීල සමාධි ප්‍රඥාවමයි මතුවෙන්න ඕන. සීලෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් තොර මට මේ දුක නිරුද්ධ කරන්න වෙන පාරක් නැති බවම දකින්න. දැන් බලන්න මේ කාලේ කීයක් පාරවල් හොයාගෙන යනවද. මං හිතන්නේ දුක නිරුද්ධ කිරීමේ ක්‍රියාමාර්ග වැරදිච්චකමටමයි පින්වත්නි බුදුරජාණන් වහන්සේ පහළ වුණු ගැන තැනගෙන පවා මෙච්චර හොයාගෙන යන්නේ. වර්තමානයේ බෞද්ධයාගේ අනාථකමමයි ඒකෙන් පේන්නේ පින්වත්නි. මේ කතාවට ගරහණ්ඩත් කෙනෙක් පුළුවන්. පින්වත්නි චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීම නම් වූ සුන්දර අප්‍රමාදීව කළ යුතු දෙයක් අපට තියෙනවා. එහෙම එකක් තියෙද්දී පින්වත්නි බුදුරජාණන් වහන්සේ පහළ වුණාය, මේ දිසාවේ පහළ වුණාය, ලංකාවේ පහළ වුණාය වගේ මහ දුප්පත් මතවාදයක් ඇතුලේ හැප්පෙන එක ඇතුලේ පින්වත්නි අපි තුල ප්‍රමාදී භාවයම නිමීද මතුවෙන්නේ. චතුරාර්ය සත්‍ය ඔස්සේ විමසා බලන හැටියට භාග්‍යවතුන් වහන්සේ ඇස් දෙක පියාගන්න වෙලාවෙත්, තථාගතයන් වහන්සේගේ නේත්‍රා සංගල පියවෙන වෙලාවෙත් මට අනුදැන වදාළේ ඒක නෙමෙයිද. හන්දදානි භික්කවේ ආමන්තයාමිවෝ මහණෙනි නුඹලා අන්තිම වතාවට අමතනවා. වය ධම්මා සංඛාර මහණෙනි සංස්කාර ඔක්කොම අනිත්‍යයි. අප්‍රමාදීන සම්පාදේත මහණෙනි අප්‍රමාදීව ප්‍රඥාව මත යෙදෙන්න. පඤ්ඤාය නප්පමඤ්ඤස මහණෙනි ප්‍රඥාව මත අප්‍රමාදී වෙන්න. මහණෙනි කාලයක් නෑ, වෙලාවක් නෑ, විඩාරින්න වෙලාවක් නෑ. අද අවසාන රාත්‍රිය වෙන්න පුළුවන්. ඒ නිසා පින්වත් මහණෙනි අප්‍රමාදී වෙන්න, අප්‍රමාදී වෙන්න කියලා නේද අප සරණ ගිය බුදුරජාණන් වහන්සේ නේත්‍රා සංගල පියාගත්තේ. එහෙම වදාළ එකේ පින්වත්නි කවුරු හරි කෙනෙක් උන්වහන්සේ බුදුනි මෙතනද දන්නේ, අතනද දන්නේ. දැන් බලන්න ලංකාවේ බුදුහාමුදුරුව පහළ වුණා කියන කණ්ඩායම් 6 දෙනෙක් ගත්තොත් තැන් 6ක් පෙන්වන්නේ. ඒවාට අනුව විතර්ක විචාර කර කර ඒවා පස්සේ හඹාගෙන යන සමාජයක් තුළ භාග්‍යවතුන් වහන්සේ මතු කළපු අප්‍රමාදයේ මතුවි කියලා ඔගොල්ලෝ හිතනවද? ප්‍රඥාව මත අප්‍රමාදී වෙන්න කියපු කතාව කෝවද? මහණිනි ප්‍රඥාව කියන්නේ ඥානෙමයි පින්වත්නි.
ඥානී වනාහි ආර්ය සත්‍ය ඥානයමයි. චතුරාරි සත්‍ය ඥානයේ ඔස්සේ ස්කන්ධ ධාතු ආයතන ටික කියවා බලන හැකියාව තුල විතරමයි අපි අවබෝධය කරා යන්නේ. වෙන කිසිම දෙයක් සංස්කෘතික ධාරාවේ හෙව්වා කියලා අපි අවබෝධය කරා යන්නේ නැහැ පින්වත්නි. අවබෝධය කරා යන්න බෑ පින්වත්නි. අවබෝධය කරා යන්න පුළුවන් නම් බුදුරජාන් වහන්සේ ඔය ටිකත් කියලාමයි නේත්‍රාසඟල පියාගන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ අපට අනුදැන වදාළේ මහණින්නි නුඹලා අන්තිම වතාවට අමතනවා සියලු දෙනා විදර්ශනා කරන්න. ඒකනේ කියන්නේ හන්දදානි බික්කවේ ආමන්ත්‍යාමි වෝ වය ධම්මා සංඛාරා. සියලු සංස්කාරයන් විදර්ශනා කරන හැටියටත් විදර්ශනා ඥානෙ උපදවා ගන්න හැටියටත් ඒ උදෙසා ආර්ය සත්‍ය ඥානෙ ගොඩනගා ගන්න හැටියටත් අප්‍රමාදයේ තුලින් භාග්‍යවතුන් වහන්සේ අනුදැන වදාරලානි පින්වත්නි නේත්‍රා සංගල පියාගත්තේ. බුදුරජාණන් වහන්සේට සද්දා ණයගැති ජාතියක්නේ අපි. මොන්න තරම් ණයගැතිද පින්වත්නි අපි. බුදුරජාණන් වහන්සේගේ ණය පියවන්න ශාස්ත්‍රුන් වහන්සේගේ ණය පියවන්න තියෙන එකම එක දේ ප්‍රඥාව මත අප්‍රමාදී වීම විතරමයි පින්වත්නි. ප්‍රඥාව මත අප්‍රමාදී වීමෙන් තොරව පින්වත්නි තථාගතයන් වහන්සේ අපට මතු කරපු මේ සුන්දර අසහාය අසිරිමත් ධර්මයේ වෙනුවෙන් මේ ණය පියවා අවසන් කරන්න අවස්ථාවක් වෙලාවක් කලාවක් ආයේ කවදානම් අපට මුණ ගැහිද පින්වත්නි? ඒක කිසි දිනක අපට මුණ ගැහෙන්නේ නැණී. ඒ නිසා මේ ලැබුණු අවස්ථාව මත ප්‍රඥාව මත අප්‍රමාදී වෙනවා විනා කරන්න දෙයක් නැහැ. ස්ථානීය වශයෙන් ගවේෂණයකට යන්න එපා. අභ්‍යන්තරයේ ඥානය ඔස්සේ ගවේෂණය කරන්න. එතකොට ස්කන්ධ ධාතු ආයතන සහිත ලෝකයේ දුකක් හැටියටමයි වැටහෙන්නේ. ඒ දුකේ සමුදය විදියට අවිද්‍යා තණ්හා උපාදානීමයි වැටහෙන්නේ. දුකේ නිරෝධය හැටියට අවිද්‍යා තණ්හා උපාදානී නැතු ස්කන්ධ ධාතු ටික ආයතන ටික පරිහරණය කරන්නේ කොහොමද? ඒකමයි එන්නේ. මේ වෙලාවේ ඇස පාවිච්චි කරනකොට අවිද්‍යා තණ්හා උපාදාන ගතිය නැත්තම් නැවත නැවත අනාගතයේ හැ මේ තුන් භවෙම හැ හටගන්නේ නැති බව යා දන්නවා. තුන් භූමියෙම නැවත කොහෙවත් ඇස සකස් නොවි සද්ධාතනිකව නිවි යනවා නම් පින්වත්නි මේ වෙලාවේ ඇහැ පාවිච්චි කරද්දී අවිද්‍යා තණ්හා උපාදාන සහගතව ඇහැ අභිනන්දනෙ නොකර ඉන්නවා විනා මට වෙන කරන්න දෙයක් නැමයි පින්වත්නි. ඒ විදියට දකින්නකොට පින්වත්නි ඒ වෙනුවෙන් ක්‍රියාමාර්ගයේ විදියට ප්‍රඥාවමයි මතුවෙන්නේ. ඒකනේ සීල සමාධි ප්‍රඥා කියලා මතුකලේ. ප්‍රඥාව උදෙසාමයි සීලෙන් උදව්ව ගන්නෙ. ප්‍රඥාව උදෙසාමයි සමාධියෙන් උදව්ව ගන්නෙ. නැතු සීල සමාධිය සාරයක් හැටියට ධර්මයේ තෝරන්නේ නැහැ. ප්‍රඥාවමයි සාරය, උදව්වයි සීලයයි සමාධිය. ඒ විදියට උපකාරාර්ථයේ ගන්නකොට පින්වත්නි අන්නාවිල සංකල්ප ස්වභාවයක් සම්පූර්ණයෙන්ම ඒ පුද්ගලයා තුළ නොයෙක් සංකල්පනා විසින් එයාව සසරට ඇදලා දාන්නේ. එහෙම ඇදලා දාන්නේ නැතිකොට පින්වත්නි ඒ ශ්‍රාවකයාගේ සිත රාග, ද්වේෂ, මෝහ වලින් මිදෙනවා සුවිමුක්ත චිත්තෝ. රාග, ද්වේෂ, මෝහ වලින් මිදෙනවා සුවිමුක්ත පඤ්ඤෝ. ශ්‍රාගය නැවත කවදාවත් හටගන්නේ නැති විදියටම නිරුද්ධ වෙලා යනවා සුවිමුක්ත පඤ්ඤෝ. සුවිමුක්ත චිත්තෝ, රාගයෙන් සිත මිදෙනවා සුවිමුක්ත පඤ්ඤෝ. රාගේ නැති කරලා මුලින් උපටලා දාලා හරියට කරටිය කැඩිච්ච තල් ගහක් වගේ ප්‍රඥාව මැසුරු කරගෙන නැවත රාගය කිසි දිනක හට නොගන්නා මට්ටමට සද්ධාතනිකවම නිරුද්ධ කරලා දාන්න පුළුවන්. ඒ නිරෝධයේ වෙනුවෙන් අපි කවද්ද ලෑස්ති වෙන්නේ පින්වත්නි? ඒ නිරෝධයේ වෙනුවෙන් වහ වහ ලෑස්ති විය යුතුයි. හැම දිනාටම මේ උතුම් දේශනාව හැම දිනාගේම సంతానගත ජීවිතයේ සුවපත් කර ගැනීම පිණිස, මේ ගෞතම බුදුසසුනේම අමා නිවන් පිණිස, මේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ සුන්දර ආර්ය ශ්‍රාවකෙක් විදියට සද්ධාතනිකවම දුක හමාර කර ගැනීම පිණිස මේ දෙහෝරාවක උතුම් ධර්මානුශාසනාව හැම දිනාටම මඟඵල නිවන් පිණිසම හේතු